අයිවන් සුබිරිදාවක් අද සොඳුරු ආඥාව ගැන බොහොම බලාපොරොත්තුයන් ඉන්නේ අපි ඉරිදා උදෑසන පෑ දෙකක් ඔයගොල්ලෝ කිනා නාටිකරුවන්ගේ හරි සතුරුයි බොහෝ අය බොහොම ප්‍රතිචාර දක්වනවා රට රටවල ගියාමත් අපිට බොහොම ප්‍රතිචාර තියෙනවා මොකද බොහෝ අයට වේදිකා නාට්‍ය සජීවී දෙලෙස දැක බලා ගන්න නැති නිසා ඒ අය හරි ආසාවෙන් කොටස් කොටස් හරි නාටි බලන්න පුළුවන්කම තිබීම ගැන අපිට බොහොම අගයනවා හරි අපි හැම වෙලෙම කියනවා සතුටු වීමේ ව්‍යාපාරයක් ආරම්භන්න හැම වෙලෙම ජීවිතය කියන්නේ සතුටු වෙන්න තියෙන කාලයක් අපි හැමෝම සතුටු වෙන්න කියලා හිතාගෙන තමයි වැඩ පටන් ගන්න ඒනවා ටික දවසක් ගියාම සතුටු වෙන්න දෙමේ වැඩේ පටන් ගත්ත කියලා අමතක වෙනවා ඊට පස්සේ වෙන වෙන දේවල් හොයනවා සල්ලි හොයනවා තනතුරු හොයනවා වෙන 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 හොයන 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 කියලා සතුටු වෙන්න හිත හදා ගන්නකොටම මැරෙනවා නැත්තම් පැරලයිස් වෙනවා සතුටු වෙන්න බැරි තත්ත්වයකටපත් වෙනවා ඒ වගේ කාරණා සිද්ධ වෙන නිසා අපි සතුටු වෙමු මේ සතුට හරි අර්ථවත් කරගන්න තමයි සොඳුරු ආඥාව තියෙන අද සොඳුරු ආඥාව නිකුත් කරන්නෝ තිදෙනෙක් ඉන්නවා ඒත් එහි ප්‍රධානියා නඩේ ගුරා වෙන්නේ රොඩ්නි වර්ණකුල අපේ මම මේ අද රොඩ්නි අයියා එනවා කියලා කිව්වම ගොඩක් අය කිව්වේ අනේ හරි හුරතල් නේද යා හුරතලේටම අයිවන් කියනවා ඉතින් මන් දන්නේ සදාකාලික හුරතලා ඉතින් රොඩ්නි අය කොහොමද ජීවිතේ මේ දවස්වල අපේ වැඩේ හුරතල් කර කර ඉන්නවා මම ඊයේ කිව්වම අනිද්දා තියෙන එක උඩ ගියානේ බැලුවා සවුඳා කරනවා දන්නේ සොඳුරු ආඥාව කියලා අර නැවතත් මතක් කරනවා මම හිතන්නේ සොඳුරු ආඥාවට වැඩිම වාර ගානක් ආපු කෙනා මම වෙන්නේ නැති අනිවාර්යයෙන් උදේ මහත්මයා කියනවා ඒකට සම්මානයක් දෙනවා කියලා තිරිමාදුර සටන් කරනවා ඒ සටන් කරනවා ඒ තැනට එන්න දැන් දුක මගේ කලා ජීවිතේ අවුරුදු 37ක් සපුරනවා ඉතින් 30 දිත් මං යමක් කරා ඊට පස්සේ 20 දිත් යමක් කළා 35 දි යමක් කරන්න අතපසු වුණා ඒක තමයි දැන් 37 රවුම් කරලා 35 වෙලා තියෙන්නේ මම මුලින්ම නිර්මාණය කළ සාරංගා නැවෙන්න විත් ප්‍රාසංගික ඒක නාට්‍යයක් ගීත 22ක් විතර අඩංගු වුණා ඊළඟට මෙතනදී මට හිතුණා දැන් අපි වේදිකාවේ එදා ඉඳලා ගායමින් රඟමින් ගයනවා මේ ගායනය පැත්තට පොඩ්ඩක් තැනක් දෙන්න ඕන කියලා. ඒ නිසා අර මගේ 35 සමරන්න සජීවී ප්‍රසංගයක් නිර්මාණය කරගෙන යනවා. ඒක දැන් මැයි 18 වෙනිදා බණ්ඩාරනායක සමරු රඟහලේදී වේදිකාගත කරන්න තමයි මේ සියල්ල සූදානමින් තියෙන්නේ. මේක සොඳුරු ආඥාව ප්‍රේක්ෂකයන් හරි හොඳ අදහසක්. ඒකට හේතු වෙන්නේ අපි කිව්වනේ මතකද පසුගිය සතියේ අපි නාට්‍ය සොඳුරු ආඥාව නිකුත් කරේ මේ දෙක වේදිකා නාට්‍ය වෙනුවෙන් පමණයි. නමුත් අපි මේ මොහොතේ නිර්මාණය කරමින් සිටින අය වෙනස් කලා මාර්ග ඔස්සෙත් විහිදවන සිනමාව වගේම ප්‍රාසංගික කලා ප්‍රාසංගික කලාව දැන් මේ අද මම හිතන්නේ ඒකේ පල්ලවෙන්නේ අදිය තියන්නේ රොඩ්නි අයියා ඒ කියන්නේ නාට්‍ය කරුවන් වුණත් ඔබ තිරිමාදුර සමන් ලෙනින් එකතු වෙලා කරන වෙනත් ප්‍රාසංගික වැඩක් මේක ඒක නාට්‍යයක් නෙවෙයි වේදිකාව මත සිද්ධ වෙන සෑම දෙයක්ම නාට්‍යයක් නෙවෙයි ඒ ප්‍රාසංගික විය හැකි ඒ නිසා මේ ඉඳ එසේ සිද්ධ වෙන හෝ සිනමාතිරේ සිද්ධ වෙන සියලු දේවල් ගැන කතා කරන සොඳුරු ආඥාව විවර වෙනවා. ඒකේ පළවෙනි ආරම්භය වෙන්නේ. එතකොට මට කියන්නේ මේක 3 phase. 3 phase. මම මෙහෙමයි මේකේ මට අදහස ඇති වුණා මම මේ 3 phase. 3 phase. ඔව් ඒක තමයි. 3 phase. ඒකට අදහස ආවේ දැන් ඇන්ටන් ජූඩ් ග්‍රෑන්විල් අපේ ජයලත් මනෝරත් මහත්මයා දිද්දෙනිය මහත්මයා මේ වගේ කාන්තාව තවත් ඉන්නවා මේ වේදිකාවේ හරි අපූර්වට හඬ පෞරුෂයක් තියෙන ගායන. ඉතින් මට හිතුණා අපි කට්ටියක තුල එහෙම දැමක් කරන්න ඕන කියලා. ඉතින් එහෙම ජූඩ් අපි අතරින් නැති වුණා, ග්‍රෑන්විල් අපි අතරින් නැති වුණා. ඔහොම හිතේ තින්නකොට මම තිරිමාදුරගේ කුමාරයා මං කියන ප්‍රසංගේ මට නරඹන්න අවස්ථාව වුණා. මමත් ඒගේ ගීත ගායනා කළා. එතනදී මගේ අර සිතවිල්ල මෝදු වුණා. මේ තව හොඳ හඬක් නේ කියලා මට නමකුත් ආව මේ පොඩි නිකන් තෙකලා විදුලිය වගේ වැදුනම කරන්ට් වදින. ඉතින් 3 phase කියන එක ඒක 3 phase නේ. මේ 3 phase තවත් මුණක් ඕනනේ කියපුවාම තිරිමාදුරේ මට කිව්වේ අපි සමන් ලෙනින් අද කාලේ අපිට අපේ රටේ තියෙන හොඳම හඬ පෞරුෂයේ ගායනේ මම හිතනවා එහෙම මට මගේ විශ්වාසය සමන් මල්ලිටත් කියපුවම අනේ බොහොම ආදරෙන් ඒ ආරාධනාව පිළිගත්තා ඉතින් අපි තුන්දෙනා එකතු වුණා සාකච්ඡා කළා පුරුදු වුණේ මෙහෙමයි කරන්න කියලා ප්ලෑන් කරගත්තා ගීත මේවයි කියලා අඩංගු කොහොමද වෙන්නේ කියලා ඒක කතා කරගත්තා ඉතින් දැන් අපි මේ වැඩ පටන් අරගෙන දැන් අවසාන අදියරට ඇවිල්ලා ඉන්නවා ඔන්න ඔහොමයි මේ මූණු තුන 3 phase උනා මතන කුමාර තිරිමාදුරත් ඔබත් වේදිකාව මත කලක් රැඳී සිටියා වේදිකාව කියන්නේ වේදිකා නාට්‍ය මත සිටපු සමන් ලෙනින්
මේකෙන් ටිකක් වෙනස්. හැබැයි ඔව් මම කියන්නේ අහුර වේදිකාව වේදිකා නාට්‍යවල නොහිටියා කියලා. මේ ළඟදී මම බැලුවා ඔහුගේ පරණ මේ YouTube එකේ වීඩියෝ එකේ මාරු අර ලැන්තෑරම අරන් ගියාම පැලට මේ ලැන්තෑරම එල්ලන කෑල්ල නෑ ඒ ප්‍රතිතන වේදිකා පරිපාලක වැඩදලා. යකෝ අලියා මේකමනේ කාලා තියෙන්නේ කියලා. හරි. අවස්ථාව උචිත විදිහට දෙවස දැම්මා. එනිසා වේදිකාව නුහුරු කරන්නේ නෑ මේ 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 ෆේස් තුනෙන් එයා වෙනස්. වෙනස්. නමුත් මට මතක් වුණා මනෝ අයියාගේ බූරුවා මහත්තයා නාටකයේ ඔහු පූරක විදිහට මට මතක හැටියට හරි අපූර්වට අර ඉන්දියානු ඩෝලේ වාදනය කරමින් හරි අපූර්ව රංගනයක යෙදුණා. ඉතින් වේදිකාවේ හතරකන ඔහුට පුරුදුයි. අපි කාලයක් තිස්සේ වේදිකාවේ ඉන්න වුණා. සමන්ගෙත් ඒ හුරුව තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම වේදිකාවේ හුරු තුන් දෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් හඬ පෞරුෂයන් තුනක් ගායන විදි තුනක් මේවා එකතු වුණාම වෙනම අලුත් ආරක් වෙයි. ඔතන දැන් විශ්වාසය තියෙනවා. 18 වෙනිදා බණ්ඩාරනායක සමරුරංග සම්මන් ශාලාව විදි තියෙන්නේ. මොන වුණත් ඔතන 1300 ඉන්නේ බලන්න තියෙන දැන් මහා ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඔබේ මේ වැඩේ බලන්න ඉන්නවා. ඔක දිගින් දිගට කෙරෙයිද? කෙරෙනවා කෙරෙනවා. අපි මේක මෙතනින් නවත්තන්න නැතුව මංගල දැක්ම මේ මංගල දැක්ම හැටියට සැමරුම් ප්‍රසංගය ඇත්තමයි මංගල දැක්ම මේක දිගට කරගෙන යන්න තමයි දුක උත්සාහ කරන්නේ. මොකද අපි මේකට ලොකු කාලයක් ශ්‍රමයක් පිරිවැයක් දරනවානේ. ඉතින් ඒක මෙතනින් නතර වුණාම ඒක අපරාධ. අනිත් එක අපේ අරමුණ තමයි මේක හරි ස්වභාවිත ලස්සන රසයෙන් පිරුණු ප්‍රසංගයක්. ඉතින් ඒක නිසා මේක කොළඹ ජනතාවට වගේම ඊට පස්සෙත් තව ප්‍රාදේශීය මට්ටමිනුත් මේක සංවිධානය කරන්න කැමති අය බලන්න කැමති අයට මේ අවස්ථාව දෙන්න ඕන. ඒ නිසා මේක නොනවත්වා මේ ගමනේ යෙදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මට අනිත් එක හිතෙන විදිහට මේකේ අන්ත දෙකක් තියෙනවානේ. දැන් ඇත්තටම ගායන විශාරද ගායන ශිල්පීන් අපි අමරදේව මහත්මයාගේ ඉඳලා වික්‍රත්නායක මහත්මයාගේ ඉඳලා ඔහොම ආපුවාම එක අන්තයක සාප්‍රසංගයේ ශ්‍රවණ රමණී ශ්‍රවණ ආරාධනා කම්පන ස්වර්ණ කුණ්ඩල ඔහොම දිගට ප්‍රසංග තියෙනවා. ඊළඟට තවත් අන්තයක් තියෙනවා අද මෑත කාලේ බිහිවෙන අපේ තරුණ ගායකයෝ ඒගොල්ලෝ ප්‍රසංග පවත්වාගෙන යනවා. ඒක වෙනම කලර් එකක්. මම හිතනවා මේ අපේ වැඩේ මේ දෙක අතර මැද්දේ තියෙනවා. හැබැයි ඒක මේ ඉතාම ඉහළ මට්ටමේ රසයක් ගන්නට පුළුවන් රසිකාගාරයට ඇවිල්ලා පිට වෙලා යනකොට අනේ අපි අද හරි අපූරු සතුටක් විඳනේ අපූරු වින්දනයක් ලැබුවානේ කියන හැඟීමත් එක්ක යන්න. ඔයා ගායනා කරව ගොඩක් සින්දු ගායනා වෙනවා ඇති කියලා විශ්වාස කරනවා අපි දහහට බලන්න. මේ මේකුත් තියෙනවා. දැන් අපිට අවසර ගන්නත් ඕනේ. අවසර නීති මේ ප්‍රශ්න තියෙන ඒවා අපි ගායනා කරෙන්නේ. අනිත් එක අපි හැමදාම නාට්‍යානුරූපී ගීත ගායනා කළා. මෙතනදී ඒක ටිකක් වෙනස් වෙනවා. නාට්‍ය ගීතක් තියෙනවා. නමුත් වඩාත් අපේ ඇහුන් නැති ගීත. අවුරුදු 15-20 පැරණි ගීත තියෙනවා ඇයිලම නැහැ. ඒක අපේ වරද නෙමෙයි. අපි ඒවා නිකුත් කළා ජනගත කළා. අපිට මමතකෙනවා අපේද කියලා. ඔව්. ඉතින් ඒවා අපිට සමාජලාට මාධ්‍ය ඔස්සේ සාධාරණයක් ඉෂ්ට වෙන්න නැතුව ඇති. ඒ නිසා අපි මෙහෙම හරි රසිකයාට ඒ දේ අහන්න සලස්වනවා. ඒවා ජනගත කළ යුතු ගීත. ඒ කියන්නේ ජනතාවට කිසියම් පණිවිඩයක් දෙන සමාජය ගැන යම් කිසි දේවල් කතා කරන ගීත. මං ආසයි මේ අද ওই ප්‍රසංගෙ මේක නෑ මං දන්න හැටියට. යසේසුරු ගීතේ කොටසක් සජීවි ලෙස වෙන මයික්යක් නැතුව ගායනා කරනවා. ආ හරි. මේ හැලුම අපේ සාමාන්‍ය කටහඬ ගන්න මයික් එක. යසේසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන ළඟමැතේ දුරක නැතේ ළඟමැතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ නේද මේකේ ඒක නෑ කීපුවන් ගැහුවන් කැලුම් කැලුම් කාලයක් අපිත් එක්ක වැඩ කරනවනේ. ඉතින් මම ඇත්තටම දකින්නේ කැලුම් කියන්න බෑ සින්දු ගහල ඉවරයි. මම හැරෙනකොට කැලුම් දන්නවා මේ මොකද්ද මේ මොකටද හැරෙන්නේ කියලා. යම් කිසි සලකුණක් දුන්නොත් අතෙන් හරි ඇඟිල්ලෙන් හරි ඇහෙන් හරි කැලුම්ට ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන නිසාම දුක මගේ මේ ප්‍රසංගයේ අපේ ප්‍රසංගයේ ත්‍රි ෆේස් වල සංගීතය මෙහෙවීම අධ්‍යක්ෂණේ මම බය නැතුව කැලුම්ට බාර දුන්නු කැලුම් ගී ගණගේ. يعني කැලුම් කොච්චර හොඳ දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්ද මෙහෙවන්නේද කියනවා නම්
අපි වගේ අය පවා ගීත ගායනා කරනවා යා සංගීත අධ්‍යක්ෂණය කරනකොට එන අපිට බැක් කරා කියන්නේ ඇයි ඒ ආයෙ ඉතින් ලෝකෙම පුළුවන් අවිලල් පළවෙනි ජවනිකා අපි මොකද්ද බලන්නේ මේ 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 ත්‍රි ෆේස් වල තියෙන ප්‍රසංගයේ තියෙන එකංගයක් ඔව් එකංගයක් සාරංග නැවෙන්නෙත් වලදීත් අපි මේක පාවිච්චි කරා සංගීතවේදී සිරිල් පෙරේරා මහත්මයා සංගීතවත් කරලා බන්දුල සරත්වඩ තන්ත්‍රී කියන හරි බොහොම හුරුබූටි තරුණේ අනුරාධපුරේ රජරටට නෑ හරි අපුරු අවුරුදු 20කට විතර කලින් මේක මේ සින්දුව රචනා කරලා සිරිල් අයියා හරහා ඒතකොට සිරිල් අයත් රජරටට අධ්‍යාපන අධ්‍යක්ෂකවරේ ඔව් අධ්‍යාපන අධ්‍යක්ෂකවරේ මේ සිරියාවි සින්දුව මට ලබා දුන්නා ඒක ගායනා කළා සිරිල් පෙරේරා මහත්මයා අසනීපෙන් සිටිනවා මේ මොහොතේ මම හිතන්නේ ඔහු අපේ මේ අපේ ප්‍රදේශයේම අපේ ගිවල් කිට්ටුවටම ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නවා ඒ නිසා හිතවතුන් ඔහු බලන්න හරි කරන්න පුළුවන් නම් ඒක වැදගත් මා දුටුවා මූණු පොතේ සටහනක් දාලා තියෙනවා රංජිත් අපේ රංජර රජරට සේවය අපේ සිටි නිෂ්පාදක රංජිත් විජේවික්‍රමණි අනිත් කෙනා මට ඒක නම් මතක නැහැ හරි සමා වෙන්න ඔව් ඒ ඒ ඒ නිර්මාණය තමයි මේ අපි දැන් ගායනා කරන්න හදන්නේ අපි පටන් ගමු මගේම ආදර සිරියාවි වෙත නවතිනවා
සොඳුරු ආඥාවෙ අපි නිකුත් කරමින් සිටින්නේ අද තුන්දෙනෙක්ගේ සොඳුරු ආඥාව නතුරු රොඩ්නි වර්ණගල ප්‍රමුඛ වූ කුමාර තිරිමාදුර සහ සමන් ලෙනින් තිදෙනා සහ අද සමන් ලෙනින් කුමාර තිරිමාදුර මිහිර සිරිතිලක ආනන්ද අතුකෝරල වසන්ත ගුණවර්ධන තරංගා කුමාරි යන ආදී වශයෙන් ගොඩක් අය ඉඳි අපිට වැඩසටහන ඉවරලත් කතා කරන්න වෙනවා අද මොකද ඒ තරම් ගොඩක් ඉන්නවා මේ දිමුතු චින්තක කියන්නේ අපේ වේදිකාවේ බොහොම දෙවන්තේ. ඒ කියන්නේ අංගපතේම තියෙන දෙවන්තකම සහ ඌ වසර 30ක් 35ක් දැන් වේදිකාවට පැමිණලා අපේම කණ්ඩායම සගේ අනුරාධපුර අන්නේ වේදිකාවෙන් සහ ඊට පෙරත් සිටිය කෙනෙක්. ඉතින් ඔහු වෙනුවෙන් අනුරාධපුරයේදී මේ 25 විශේෂිත නාට්‍ය උළෙලක් පටන් ගන්නවා. ඒ තමයි සරත් කොතලාවලගේ ජයසිරිට පිස්සු නාට්‍ය අනුරාධපුර යෝන් නිකේතනයේදී හවස් 2:30 සහ 6:30 දින මේක විශේෂ දර්ශනයක්. ඒ නිසා පැමිණෙන්න ඉන්පසු මේ දිමුතු චින්තක උපහාර උළෙලේ කටයුතු ගොඩක් තියෙනවා. මේක මාස 3ක් විතර එක දිගට නාට්‍ය නැත්නම් මාස 3ක් පුරා නාට්‍ය පෙන්වන්නේ නැහැ. මාසෙට නාට්‍ය කීපය බැගින් පෙන්වන්න ඕන සූදානම් කරලා තියෙනවා. මොකද එක දිගට දවස් 5ක විතර නාට්‍ය උළෙලක් කිරීමේ පහසුව රජ රට වගේ ප්‍රදේශවල නැති බැවින් තාමත් අපි සංවර්ධන වෙමින් පවතින රටක් නිසා හොඳයි. අපි රජරට කියලා ප්‍රශ්නයක් නැහැ. කොච්චර වන්නි ප්‍රදේශයක වුණත් දුෂ්කර ප්‍රදේශයක වුණත් දවස් පහේ කහණිවල නම් තියෙනවා. තාප්පය ඒවට ඒක තමයි අපේ අර අපේ තියෙන රටේ තියෙන මම දන්නේ සාක්ෂරතාවයේ මයින් හැටි වැරදිද කියලා. අකුරු කියවන්න පුළුවන් වුණාට අවබෝධ කරගැනීම හැකියාව නැහැ. අකුරු කියවන 90%කට පුළුවන් අවබෝධ කරගන්න බෑ. ඉතින් අපි අපේ අමුත් එක්ක ඇවිල්ලා ඉන්නවා සුනිල් වීරසිරි මහත්මයා. මම හිතන්නේ මීට කලිනුත් ජයලරුවන මහත්මයාගේ නාට්‍ය නිෂ්පාදකවරයා හැටියට මෙතන පැමිණි. අද බොහොම සුන්දර අර්ථපතියෙකු හැටියට පිළිගන්නවා. ආයිබන් සුනිල්. ආයිබන්. ඔව්. ඔබ රොඩ්නි වර්ණකුල ගැනත් ත්‍රී පේස් ගැනත් ඔව් කොහොමද කතා කරන්නේ? මේ ඒ ඔක්කොටම කලින් මම ඇත්තටම ස්තුතියක් වෙන්න ඕන ස්වාධීන රූපවාහිනී සේවයට. මේ වගේ වැඩසටහනක් වෙන් කිරීම කලාවේ උන්නතියට, ඒ වගේම ඔබත් දුගත් මේ ඉදිරිපත් කරන විදිය හරි ආකර්ෂණීයයි. මොකද අපි බලන්න පටන් ගත්තම අපිට දිගට බලන්න හිතෙන්න ඕනේ. පැය දෙකක් කියන්න සෙල්ලන්නේ. ඉතින් ඒ වගේම මේ ඒකට විශේෂ ස්තුතියක් කරමින් මගේ මේ සොඳුරු මිත්‍රයා, ඇත්තටම ඔහු සොඳුරුකමේ උපරිම ඉන්න පුජ්‍යලයෙක්. ඒ වගේම මේකට ඒකටත් සුබපතමින් ඔහු මේ කරන විවිධත්වය හරි පුදුමයි. ඒ කියන්නේ අපි සාමාන්‍ය රොඩ්නි වර්ණ කුලයන් දිහා බලන්නේ නාට්‍ය ශිල්පියෙක්, හොඳ රංගන ශිල්පියෙක්, ඔහු හොඳ ගායකයෙක්, නර්තනයේ සියල්ල. ඒ වගේම කුමාර තිරිමදුරත් ඒ සමානව ඔහුගේ රංගන භූමිය එහෙම කරනවා. ඒ වගේම සමන් ලෙනින් ළඟදී ආපු බොහොම දක්ෂ ශිල්පියෙක්. මේ තුන්දෙනා එකතු වුණේ කොහොමද කියන එක මම තාම ඇහුවේ නැහැ. මොකද එකතුව හරි සුන්දරයි. මම හිතන්නේ මේක රටේ බොහෝ දෙනෙක් ඉදිරියට සැදී පැහැදී ඉඳී මේක බලන්න. මොකද මේ විවිධත්වය හරි වටිනවා, හරි අඩුයි. විවිධ දේවල් තියෙනවා. නමුත් හරවත් දේවල් මං ඒ තුන්දෙනා එනකොට හරවත් දේවල් ඇති කියලා විශ්වාසයක් ගොඩ නැගෙනවා. විශේෂම රොඩ්නි වර්ණ කුලයන් ගැන කිව්වොත් ඔව් මම නම් විශ්වාස කරන්නේ ළඟ තියන් කියනව නෙමෙයි, මං නැති තැනක් කියන දෙයක්. ජාතියේ පිනට පහළ වුණු කලාකරුවෝ. මොකද මේ ඊයේ පෙරදත් මම වැඩතනාගමනක් බලන් හිටියා. මේ කුමාර තිරිමාදුර කිව්වා දේශපාලඥයන් දුක දෙනවා, අපි කලාව සතුට කරනවා කියලා. කියන්නේ එහෙම කියන්නත් බෑ. දේශපාලඥයෝ හොඳ බුද්ධිමට්ටමේ අය ඉන්නවා, අතලොස්සක් ඉන්නවා. ඉතින් සුදුසුකමක් නැති එකම පැත්ත ඕකනේ. සුදුසුකමක් නැතුව ඉන්න පුළුවන් දේශපාලන විතරයිනේ. කලාකරුවෙක් ඉන්න බෑනේ. දැන් මෙතන මිහිරි සිරිතිලකත් මම දැක්කා. ඒ ඔවුන්ට බෑනේ. ඔවුන් සුදුසුකමක් එක්කනේ. කෙනෙක් හිනස්සවන්න බෑ, සතුටු කරන්න බෑ. දුක දෙන්න ඕන තරම් මිනිස්සු ඉනවටේ. දුකමනේ ලැබෙන්නේ. නම සතුටු කරන්න ඉන්නේ මේ වගේ සොඳුරු මිනිසුන්. ඒගොල්ලෝ ඔය වැඩක් පටන් ගත්තම ඒක මිනිස්සු අනිවාර්යයෙන්ම බලනවා. දැන් ඒක මම උදාහරණයක් කිව්වොත් දුක මේ කොච්චර කලාකරුවෝ හිටියත් මතකේ රැඳෙන්නේ අතලොස්සක්නේ. දැන් අතීතේ ඉඳලා හොඳට හිතර ගන්න මතකේ තියෙන එච්.ආර්. ජෝතිපාල මතකේ ඉන්නවා, විජය කුමාරතුංග. හේතුව උන් ඒ කලාවට කලා සේවය වගේම විෂය දැනගන්න ඕන. නාට්‍ය ශිල්පියෙක් කියන්නේ රංගනය නැතුව ඌට බෑ. ගායනය තියෙන්න ඕන, ගායක ශිල්ප ගායනය හදාරන්න ඕන. නමුත් ඊට එහාගේ ගුණධර්ම තියෙන්න ඕනේ. අන්න ඒක පුළුල්ව තිබුණාය තමයි ජෝතිපාලයන්. අන්න ඒ ගණයට තමයි ඉදිරියේදී මේ
රොඩ්නි වර්ණකුලයන් මම හඳුන්වන්නේ. මොකද ඒ අපේ රටේ ඒ ගණයට එන්න මැරෙන්න ඕනේ. අනිවාර්යෙන් මැරෙන්න ඕනේ. එහෙම වෙන්න එපා. එහෙම වෙන්න එපා. ජීවත් වෙනට වැඩි වාසනාවන්තයි මැරුණට පස්සේ. මැරුණට පස්සේ වාසනාවන්තයි. ඒක හැදිමයි. ඉතින් කොහොම වුණත් මේ සොඳුරු කලාකරුවා, සොඳුරු මිත්‍රයා ඔහුගේ ඒ ගමන අතිසාර්ථක වෙනවා. ඒක නිසාකයි. මොකද මේ ජනතා සම්මානය ඔහුට තියෙනවනේ. ඊයේ පෙරේද මම ඒත් වැඩසටහන හංගිලා සම්මාන ලැබලා තියෙන්නේ. බොහොම අතලොස්සක්. බොහොම ටිකක්. නමුත් ජනතා සම්මානේ මම ඒක හොඳටම අත්විඳිනවා. මොකද මේ දවස්වල මම මේ නාට්‍යයකට සම්බන්ධයි. දැන් දුකා කිව්වා වගේම ගොණ්ඩෝලා නාට්‍ය නිෂ්පාදකයා නිසා මම රටවටේ යනවා පොඩ්ඩක් මොවුන් සමග. ඒකත් පිනක්නේ. ඒ කියන්නේ මම ව්‍යාපාර වලින් මුදල් හම්බ කරාට මම සතුටු වෙන්නේ කලාවෙන්. අර මම මුල කිව්වා වගේ මේ සතුටු වෙන්න හදනකොට ගොඩක් අයට සතුටු වෙන්න වෙලා නැහැ. නැත්තම් සතුටු වෙන්න සත්‍යය තමන් නැහැ. හැබැයි කලින්නම් සතුටු වෙනවා ඔබ. අනිවාර්යයෙන්. මෙතුමා මේ ගොණ්ඩෝලා නාටකයට අර්ථපතිත්වයෙන් දායක වුණා. මගේ ත්‍රී ෆේස් වලටත් කිසියම් දායකත්වයක් තියෙනවා. බොහොම සතුටුයි. ඒ වගේම ඔහු කලාවේ උන්නතිය සඳහා වැඩ කරන කෙනෙක්. ඒත් සොඳුරු මිනිස්සෙක්. දැන් විශේෂයෙන්ම අපේ රටේ සිනමාවේ ඔය 3D තාක්ෂණයත් එක්ක මුල්ම සිනමාහල ඔහු ආරම්භ කරනවා හෙට අනිද්දා. අරුණ සිනමා කියන. ඔව් කිරිබත්ගොඩ නේද? අරුණ සිනමා. හොඳයි. ප්‍රථම අත්දැකීම 3D. සිනමා ශේෂ්ඨයට ලොකු පිනක් ඒක. ඒක වෙනස් දෙයක්. ඒක ව්‍යාපාරයකට නෑ. ඒක කලාවක්. ඒකත් කලාවට ව්‍යාපාරයක් සමව යන වෙලාවලු තිබේ. අනිවාර්යෙන්ම ඉතින් ඒ වගේ. හොඳයි අපිට මොකද්ද පෙන්වන්නේ ඊළඟට අපිට ආයිතම් වැඩි නිසා ටිකක් ඉක්මනට ඕ දැන් අපේ මේ තිරි කරන් ඉන්නවා තින්න ඉන්නවා මේ තිරි මාදුර ඉන්නවා සමන් ලෙනින් ඉන්නවා මහ ගොඩක් ඉන්නවා තිරි මාදුර සහ අපේ මිහිරගේ නාට්‍ය කොටස කොකුකෝ නාට්‍ය කොකුකෝ කොකුකෝ මේ පත්‍රි මොකක්දන්නේ ඔයා දාලා තියෙන මිනිව් එක හරි සම්පූර්ණ වැරදි එකක් දාලා තියෙන සම්පූර්ණ අපේ හොටලෙට හොඳත් නෑ නේ ඔයා දාලා තියෙන විදිහ ඇයි මොකද අවුල මොකද දාපු මිනිව් කියන්නේ කොහොමද දාලා තිබ්බ මොකද ඇයි ඔයා දුන්න එක දැම්මේ මොකක්ද දැම්මේ ඔයා දැන් මම ඒවා එක දාලා තියෙන විදිහ වැරදි ඒක තියෙන්නේ මම ඔයාට දුන්නේ ලුණු ග්‍රෑම් 250යි ලුණු හැඳි 2යි කියලා දාන්න කිව්වේ ඔයා පත්‍රේ දාලා තියෙන්නේ ලුණු ග්‍රෑම් 250යි ලුණු ගෙඩි 2යි කියලා මොන කොම කද්දන්නේ මිනිස්සු කන ප්‍රින්ටින් මිස්ටේක් එකක් ප්‍රින්ටින් මිස්ටේක් එකක් නේද මිනිස්සු කන්නේ ජරාවනේ අනේ මිනිස්සු කොහොමද දන දනම ජරාව කනවා ලොකු ගණන් දීලා ඒක ඔයා ගණන් ගන්න එපා ඉතින් ඒ වුණාට මගේ නමනේ මෙයා ඒක යන්නේ ඒක හරිනේ හරි ඉතින් ඔයිට වඩා ලොකු ලොක්කොන්ගේ නම් ඔය ජරා කේස් වලට ගෑවෙන්නේ ඒගොල්ල මුකුත් උන්නේ වගේ ඉන්නේ අපිත් එහෙම එඟපණ නැතික ලිමු එච්චරනේ දැන් ඔය කේස් වුණොත් නේද ඒක හරියයි ඒක මේ මට මේ ඔයා මට දෙයක් කියන්න මට මගේ චීෆ් මට කිව්වා ඔයා මොකක් හරි මලයාලම් ගුරුකමකින් මොකක් හරි බෙහෙතක් ගෙනත් තියෙනවා ඒක දා ඒක බිව්වහම මිනිස්සු වෙනස් වෙනවා කියලා ඒක මට පැහැදිලි කරලා කියන්නේ ඇත්ත කියවන බෙහෙතක් අ මොකද්ද ඒක කතාව මෙහෙමයි බොන දෙයකට මලයාලි ගුරුන්නාසි කෙනෙක් දුන්නේ ඒක බොන දෙයකට බින්දුවක් දැම්මම පළමුව බෝස් ගල බඩ යනවා පොඩ්ඩක් පැහැදිලි කරන්න බඩ යන එක මොකද්ද පැහැදිලි කරන් තියෙන්නේ පළමුව බෝස් ගල බඩ යනවා දෙවනුව වටේ ඉන්න කට්ටියද ගඳිනවා ඇනේ අයින කියන්නනේ පළමුව බෝස් ගාලා බඩ යනවා දෙවනුව එයා සතෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා එයා හිතනවා එයා සතෙක් කියලා තුන්වෙනුව එයා පිස්සු රජෙක් වෙනවා පිස්සු රජෙක් වෙච්ච වෙලාවට තමයි හිතේ තියෙන ඇත්ත සේරම කියවෙන්න පටන් ගන්නවා පිස්සු රජෙක් වෙනට වඩා මැරෙන එක හොඳයි යන්නේ මම නම් ඇත්තම මේ ඔයා ඔය කාටද දාලා දැම්මේ නේද මම දන්නවා පෙපරාසියා ඔයා ඔයාට කියන්න අපේ චීෆ් එඩිට ඉන්නවනේ මිනිහත් බොන්න ගියාම අර බොකාද වගේ බොනවනේ දවසද මම පාටියක ඉන්නවා මිනිහා විදුරුට බින්දුවක් දැම්මා බාත්รูම් එකෙන් බෝස් ගාලා සද්දයව මන් දැනගත්තා බඩුවෙල් පළවෙනි අදියර හැකින් මේ කැවිල්ල අර පාටි මේස වලට පයින්න ගත්තනේ මං ගෙම්බෙක් බකබකක් ගගා එතකොට මේ පාටි හිටපු ගෑනුවද විහි ඒගොල්ලෝ ඈක්කයි ඊක ඈක්ක ගගා හිටියා අපෝ ඒ ගෑනු જાතිය දන්නේ ඉතින් ඈක්කයි ඊක ගන්න තමයි මට පින්නන්න බෑනේ අපෝ ගෑනු જાතිය ඉතින් ඊට පස්සේ ඔයාට කියන්න ඇමති කෙනෙක් ගහපු එකක් වහපු හැටි කිව්වා මගේ අම්මී එයා හුල්ල පිල්ලෙට සබට මගේ ඇඟිල්ල යනවා කට ඇතුළට මේ ඔයා මම නම් කියන්නේ ඔයාගේ වයිෆ්ට දාන්න ඔය ගෑනු කට්ටිය ඉන්නව නේද නිකන් අපි නම් කිසි වරදක් නැහැ වගේ ඉන්නව නේද හොය හොර වැඩ ඔක්කොම තියෙන ගෑනු ගාව මට නම් ඔය ගෑනු જાතිය පෙන්වන්න බෑ මියා ගෑනු જાතිය ජරා જાතිය ගලේ ගහලා මරා දාපිය කියලා තියෙනවනේ අපිට නම් එහෙම අසනීපයක් නෑ හොඳේ හොඳද ඔයාට කියන්න මං ඊළඟට ඕක දාන්න ඉන්නේ අපේ ගෑණි බොන දෙයකට තව දාන්න එයාට දාන්න කොහේ අපේ ගෑණිගේ හොර වැඩ දෙක තුනක් මට මාට්ටු වෙලා තියෙන්නේ ඔයා මට කිව්වා ස්කූල් වෑන් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක සම්බන්ධ නේද පිස්සුද බං ඒ වයිෆ් ගේ නංගි ආපෝ ඒ පවුලේ මනජරකම ආරෙට යනවා හරි ඉතින් ඊට පස්සේ දවසක් දෙඹලට කියන්න
රෑ 12 මාර්ට් විතර එක පාටම ඇඳ බකස් ගාල හෙල්ලුණා. බඩු මං දැනගත්ත ගෑණි ඇඳෙන් බැස්ස කියලා. මං එක එක්ක වල ඕම වෙලුවා. බලනකොට ගෑණිය අර නයිටින් ගේල් ඇඳුම් පිටින් ඔහොම යනවා. අල්ල ගනින්. මමත් ගියා පස්සේ. අතටම ගනින්. මේක කිලිම ගිය කුස්සියට. මං කුස්සියට ඕම ඔළුව දාලා බැලුවා. බලනකොට මේක හැමින් සැරේ අරිනවා. මම දොර ඇරලා ගත්ත ඇතුළට. හිමින් සැරේ දොර ඇරලා ගත්ත ඇතුළට. කාවද? ග්‍රාම සේවක මහත්තයව. එහෙම කොටද බා රෑ 12 මාට ග්‍රාම සේවක කුස්සියට ගන්නේ නැහැ ඉතින් හොඳට චරිත සාතියක් ලියා ගන්න ගන්නේ ඒ මම අඟුලන්නේ මේ බං එහෙනම් කියන්න මං හොරට ගිහින් බලනකොට මෙන්න අපේ ගෑණි හොරට සීනි කනවා සිංහලේ ඔයාගේ නෝන ඔයාගේ ගෙදර සීනි බෝතලෙන් සීනි කන්න නැත්නම් කොහෙන්ද අනේ කන්නේ අපේ ගෑණිට ඩයබටිස් තියෙනවා මං සීනි තහනම් කරලා තියෙන්නේ ඔයාට පෞල් සංස්ථාව තේරෙන්නේ නැහැ අයියෝ අර පෞල් සංස්ථාව තේරෙන්නේ කියන කතා සොඳුරු ආඥාව නිකුත් කරන්නේ 3 ෆේස් වෙනුවෙන් රොඩ්නි වරුණකල තමන්ගේ කලා ජීවිතයේ 35ක් පැනලා 37ක් වෙලා ඒ 37 වෙනි අවුරුදු සමරන්න අර මං දිමුතු චින්තකේ උලල ගැන ඉතිරි කෑල්ල කියන්න බැරුවනේ 25 වෙනිදා ජයසිරිට පිස්සු පෙන්නන ගමන් අනුරාධපුර යොන්න කේතනේ 26 වෙනිදා හවස විශේෂයෙන් කෙටි නාට්‍යයක් ධනංජය කරුණාරත්නගේ දුවනුන් දෙන්නෙක් පෙන්නන අතරම දෙමුතු චින්තක හදපු සම්මානට පාත්‍ර වෙච්ච කෙටි චිත්‍රපටියක් පෙන්නනවා ඒ හවස බොහෝ කලාකරුවන් සහභාගී වෙන දේශුම් සහ ඇගයුම් මුල්ලක් තියෙනවා අපේ මාල්නි ෆොන්සේකා අපේ නිලි අග්‍ර නිලි රජිනි ඒ වගේම සනත් ගුණතිලක රංගවේදියානන් ශ්‍රියන්ත මැන්ඩිස් ජැක්සන් ඇන්තනි වගේ අය සහ ජයන් චන්සිරිගේ ප්‍රමුඛ දේශනයක් මහාචාර්ය සේන නානායක්කාර වගේ අය සහභාගී වෙන උලලක් ඉතින් මේකට සහභාගී වෙන්නේ මේ වන්නියෙන් රජ රටෙන් උතුරු මැදින් බිහි වූ ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ සැමරුමට සහභාගී වෙන්න කියලා අපි ආරාධනා කරනවා අපිත් එතෙන්ට එනවා තිරමාදුර ආයිබෝන් ආයිබෝන් යසුමානෙත් ආවනේ රොඩ්නියගේ වාර්තාව හදන්නේ නැහැ බලන්න හිතෙන්නේ දැන් ඒක බිඳින්න වගේ යන්නේ ඔව් මොකද්ද මේ ඔබේ ෆේස් එක මේ 3 ෆේස් තුල ඇත්තටම දුක මම අදටත් තර මම පොඩි කාලේ නම් සින්දු කියන්න ආස කරපු කෙනෙක් අපි මම හිටියේ කොන්ක්‍රීට් වනාන්තරේ ගොයා හිටිය අනුරාධපුරේ ලස්සන සුන්දර ගම් පළාතකනේ ඉතින් මට මතකයි පොඩි කාලේ කොටහලේ මගුල් ගෑල් වෙඩින් වලට මමාව එක්කගෙන යනවා සින්දු කියන්න මට එහෙම මතකයක් තිබුණා මගේ බොහොම පරමාදර්ශී ගායක වික්ටර් රත්නායකන්ට මම ආස කළා නමුත් මමයි අසංග ප්‍රේමන්ත එක පන්ති හිටියේ ඒ කියන්නේ මේ වේල්ස් කුමාර විද්‍යාලේ නමුත් එයා ඉතින් ඒ ගීත ගායනා කරගෙන ගියා මට ඉතින් ඒක නේද මේ රඟපෑම කියන නළුවා කියන පැත්තට මා යොමු වුණා. දැන් කලාවුලේදී අසංක ප්‍රේමන්ත කියන්නේ එයා තමයි අර දැන් ඒ කලාවුලට එනවනේ අනුලයේකේ ගෑන් ළමයි 10යි විශාකේකේ ගෑන් ළමයි 10යි එහෙම එහෙම ජයිලා හරි උත්සවයක්නේ. අසංක තමයි ජගන් මදුර බාහින් පටන් ගන්න. චාවේහිනි කියලා පටන් ගන්නවා ඉතින් හරිම දැන් එයාට සවුත් වෙන්නත් බෑනේ. ඒ කාලේ අවුරුදු 15 මම දැන්තුත් කියන්න බෑ සින්දුව වික්ටර් රත්නායක හෝපලු වනපෙත කියලා. ධනිස ධනිස ධනි ධනි සමගරිස සගම සගම සග සගමනි දපම ධනි සමගරිස සගම එහෙම කියලා 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 එහෙම විතර උනන්දුවක් කියලා කියලා කියනවා. කියලා මහල ක්ලැප් එකක් එන හරි සතුටු වෙනද නමුත් අරය විශයක් හිටිට ඒක කරා. මං ඊට සංගපෑම් පැත්තට ගියා මේක විශයක් ඇද්දි ඉගෙන ගත්තෙත් නෑ නළුවෙක් වුණා. දෙවියන්ට ගොඩක් ආදරේ දැන් මම ආස කරපු දෙයක් මේක හිතේ යට තිබුණා නාට්‍ය බස්සල සින්දු කිව්වා. අනේ තැන්වල මට සින්දු මාරය කියලා නමකුත් දැම්ම ජයලල් රෝහණ. නාට්‍ය බස්සල නිකන් සින්දු කිය හොම හොම ජීවිතේ ගත වුණා. ජීවිතේ අද වෙනකොට ඒ ආස කරන දෙයට රොඩ්නි වර්ණකුල කතා කරා. එක දවසක් අපි දෙන්න රැයක් එළි වෙනකන් ගත කරාම ඔබ වික්ටර්ගේ සාප්‍රසංගේ සම්පූර්ණ සින්දුට කිව්වා. කටපාඩුවෙන් ඕනත් ඒ තරම් ඒ ඔහුට ආදරේ ඒ ගීත ඒ තරම් ඒක වෛද්‍යවරයෙක් වගේ වෙන්න පාඩම් කරගත්තා නම් කොච්චර දෙයක්ද නේ මම කියන්නේ ඉතින් ඒකේ මං කියන්නේ ඒ ආශාව මගේ හිතේ ඇතුලේ තිබුණා සින්දු ලිව්වා කරා කිසිම දෙයක් චැනල් වලට දුන්නා ගියෙත් නැහැ ඔය උන් පැද්දි 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 කියලා තනියෙන් අර නළුවා කියන තැනට ආවට පස්සේ මම කුමාරයා මං ෂෝ එක කරා රොඩ්නිය විස්තර කිව්වනේ රොඩ්නිය ආරාධනා කළා නේ ඔයා පසුබිම් ගායන හිටිනවා කියලා ආරංචි මම මේ ළඟදී Facebook එකේ දැක්කා සින්දු ආද කියන්නේ ඔව් මට හරි මේ ගම්පලය කියලා චිත්‍රපට ළමා චිත්‍රපටයක් වගේ එකක් මට ඉතින් මම ට්‍රේලර් එක විතරයි දැක්කේ අරුණ විලසිරිගේ චිත්‍රපටික තමයි මුලින්ම ගීතයක් රොඩ්නියත් එක්කමයි ගායනා කරේ 아무ත් ඒක තිරගත වෙන්න ප්‍රමාදයි රයිගමේ ගම්පලය තමයි ඉස්සෙල්ලා තිරගත වන්නේ මේ කියලා චිත්‍ර කියන්නේ
අපි අර මෙහෙම රොඩ්නේ කියන ඩි 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 කටු සකරි රන් බඳා වගේ කළුව මෝරපන ගියා වගේ කටු සකරි රන් බඳා වගේ කළුව මෝරපන ගියා වගේ ආරෙ ගති නැරෙන්නට වගේ අපටත් දවසක් ඒලු මලේ අපටත් දවසක් ඒලු මලේ ලල්ලලලා ලල්ලලලලා සෝදේ සෝදේ දැන් මේ ප්‍රසංගේ ඔබ 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 විසින් ප්‍රසිද්ධියේ ගායනා කරපු ගීත ගායනා වෙනවාද මට මතකයි ඔබේ බොහොම ජනකාන්ත ගීතේ වෙන්නේ මේ මහරගමදී හම්බුනේ ඒ උඩැකි කෝලම ඔය ඇත්තටම ආව ඒ අර ඔබ කියන නළුවාව ගායකෙක් කරන්න සම්පූර්ණ මා පසුපස හිටියේ සෙවනල තමයි විමල් ජිත් දුඹ ගාවත් මම දන්න ඔහුගේ ගීත පහක් තහයක් මේකේ ගායනා කරනවා ඒ ඔහුගේ උනන්දුව තිබිලම ආව හරි අමාරුවෙන් සින්දු කියවලා කියවලා විශේෂයෙන් මම මේ නාලිකාවට ස්තුතිවන්ත වෙනවා චැට් ඇන් මියුසික් කරා අතිශය ගීතේ ගායනා කළා ඒක මුළු ලංකාව පුරාම ජනප්‍රිය කරන්න මේ ආයතනයේ ශාල මට ලොකු උදව්වක් වුණා ඒ හරහා ඉතින් ඔය සියලු ගීත ඊට මම බොරැල්ලේ හැබදුලේ ගීත ඊට ඒක ජනප්‍රිය වුණා ඉතින් මම ඉතින් ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා ඒ ඔක්කොම ප්‍රසංගික ලෙස මේ ප්‍රසංගයේ සිද්ධ වෙනවා ඕ මේ ඔක්කොම ඔළුවේ තියෙන රොඩ්නී අයියගේ තාම මේ රියසල් කරන්නේ මල්ලි මම කියන දේ ගලහන් මේ ටික වෙන දේ ඔක්කොම ඉතින් අපි සීමාව ඉන්න ඕනේ නැත්නම් අධ්‍යක්ෂකවරයෙක් කැටියට ඔහු ක්‍රියාත්මක ඕ තාවකාලික ශීලාචාරකමකින් රොඩ්නී ඇත්ත කී ඉන්නවා ගානට ටික් කරගන්න එපා ඉතින් රොඩ්නී මේ එතනට පහන් කොම ඉන්නවා ඉතින් ලැන් හරන් අලින් දැන් තේබොන්න එහෙම හැබැයි තුන් දෙනා ඉන්නවා කියලා දැනගත්තා මට ඇත්තටම එකම ස්ථිරතාවන අදහස තමයි අනිවාර්ය රිහසල් වෙනවා කියලා මම දන්නවා ඔව් තව අනිත් කරනාව තමයි සමන් ලෙලින් කියන්නේ ලංකාවේ මහා වෙන 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 මේ පෞරුෂයක් නේ එනවා පෞරුෂයත් රොඩ්නී අය කියන්නේ ලංකාවේ නැත්තර බොහෝ ලක්ෂ හඬක් තියෙන මම ඉතින් ඇත්තටම රංගන ශිල්පියෙක් නේ ඉතින් මාව ඒ යොදව ගත්තේ කියලා මම ගොඩක් සතුටු වෙනවා ඉතින් මට ඒ දෙන්නත් එක්ක මේකට දායක වෙලා යම් කිසි මටත් යනවා තුන් දෙනා අඹ රතිඤ්ඤ දෙල් වගේ නිකන් ඔව් කියන්නේ අඹ රතිඤ්ඤ දෙල් රතිඤ්ඤ කවුද දැන් දෙල් කවුද කොහොම හරි ගුණ තුනක් ගුණ තුනක් ගුණ තුන රති සද්දේ වගේ එක මා වෙන්නේ රතිඤ්ඤ වගේ මක් හරි ඉතින් මේ මම නැවත නැවතත් රොඩ්නේ නිසා මොකද තව වැඩ චූර දෙයක් කියන්නුනේ කලා ශිස්ත්‍රී මම හරිම ආදරය කරන චරිතයක් මම අවුරුදු 13 දී තාරා විගලිත නාට්‍ය තිබුණ මොරටු බෞද්ධ මන්දිරේ මම ගිහිල්ලා ඔටෝ එකට අස්සම් කරගත්ත රොඩ්නි වර්ණකෝ මහත්තයා කියලා ඉතින් එතකොට මම පාසල් යනවා ඉතින් දෛවය කියන්නේ හරි පුදුමයි තදේ ආය දර්ශී වගේ අපිට ආරාධනා ලැබිලා වැඩ කරන්න හම්බෙලා තියෙනවා ඉතින් මේ හැම මෙහෙම තමයි හා පුදුම දේවල් අපි යවනික බලමු ඔබ තවදුරටත් ඔහොම රැඳෙන්න අපි තව කතා කරනවා ඊළඟට සූදානම් කරලා තියෙන රොඩ්නිය ඔව් මම හිතන්නේ ඔබ එහෙම ගියද ඔව් ඔබ එහෙම ගියද ඔහොම එහෙම ගියනවා ගිල්ලා රඟපාන්න එකලක්කියක් එනවා ගන්න පුතා දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන මොනර පැටි කිය වාගේ මයිත තාන තම්බෙන හතර අතට කරක කරක හැම නෙතටම රිංගන මහරගමදී හම්බ වුනේ මේ උදැකි කෝලම මහරගමදී හම්බ වුනේ අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
පශ්චාත්වාගයාන්තමින් කොට ඇඳුමෙන් වහගෙන නොබැලුවොතින් ඒස් දෙක උගුල්ලන්ට සිද්දෙන තන තනම් තම්දින තනමි උඩැකි කෝලම තන තනම් තම්දින තනමි උඩැකි කෝලම ළඟරවානේ කම්පි වගේ අඳර දඟර දාගෙන මොනර පැටික්කී වගේ මයුර තාන තම්දෙන හතර අතට කරක කරක හැම නෙතටම රිංගඳ මහරගමදි හම්බ වුණේ මේ උඩැකි කෝලම මහරගමදි හම්බ වුණේ මේ උඩැකි කෝලම පවා පෙර සලකුණු පතුරන එක බැල්මට ඇස් කිස් මසලේ සේරම පිච්චෙන අනුරාගය තැකි බෙදන මුව හස රැලි නංවන තන තනම් තම් දෙන තන මේ උඩැකි කෝලම තන තනම් තම් දෙන තන මේ උඩැකි කෝලම ළඟරවානේ කම්පි වගේ අඟල ළඟර දාගෙන මොනර පැටික්කිය වගේ මයුර තාන තම්දෙන හතර අතට කරක කරක හැම නෙතටම රිංගන මහරගමදි හම්බ වුණේ මේ උඩැකි කෝලම අනේ මහරගමදි හම්බ වුණේ මේ උඩැකි කෝලම මහරගමදි හම්බ වුණේ සොඳුරු ආඥාවේ අද කතා කරන්න බොහෝයා ඉන්න බොහෝ දේවල් තියෙනවා බලන්න ගොඩක් දේවල් තියෙනවා මතක් කරන්නම් හැමදාම මතක් කරනවා වගේ අර මේක ටීවී එකේ බලන ගමන් රේඩියෝ ගහන්න පුළුවන් ITN FM එකේ ඉරිදා අද රෑ 7ටම ගිය සතියේ ගිය එක අහන්න පුළුවන් ගිය සුමානේ හිටියේ කවුද ඔය ආවනේ සජීව මල්මාලා ආරච්චි සජීව මල්මාලා ආරච්චිගේ වැඩසටහන බලන්න පුළුවන් අහන්න පුළුවන් අද රෑ ITN FM අද එක ලැබෙන ඉරිදා රෑ 7ට අහන්න පුළුවන් ඒකේ බල අහන්න ඕන ෆ්‍රීකවෙන්සිස් වැටෙයි ඉතින් මේ තුන්දෙනා රොඩ්නි වර්ණකුල කුමාර තිරමාදුර සමන් ලෙනින් මේ තිදෙනා එක එනකොට ඒ තිදෙනා ගැන විවිධ හැඩතල තියෙන එක කතා කරන්න එනවා රවින් ආරියරත්න ඇවිල්ලා තියෙනවා ඒ කවුරු ගැන කතා කරන්න ආයිබෝන් ආයිබෝන් කතා කරනවා නම් ඉතින් රොඩ්නි අයියා කුමාර අයියා සමන් ලෙනින් සීරමිති අපි දැන් අඳුරන සීලු කට්ටිය තමයි ඔකෝඩ ඉස්සල ඔයා ගැන කතා කරන්න ඕනේ මේ බල්ලොත් එක දෙපාරක් බෑ කියන්නේ බැරි වින්ද තමයි දැන් බල්ලොත් එක බෑ පළවෙනි ඉවරයි ඉවරයි දැන් දෙවෙනි වැඩේ පටන් ගන්නවා පිසති මතක් කරා ඒක නෙච්චර මතක් කළාම මේ ගැන ලෝ ගැන කතා කරමු බල්ලොත් ඉස්සල බල්ලෝ ගැන කතා කරමු ඔව් බල්ලොත් එක බෑ දෙක මේ මාසේ 19 වෙනිද ලයින් එකෙන් රංගහලේ මංගල දර්ශනේ තියෙනවා එතකොට 20 වෙනිද පුංචි තියටර් එකේ වරැල්ලි නාවල් මාලනී තියෙනවා 3:06:45 එතකොට 26 වෙනිද කුරුණෑගල පළාත් සභා සේවනාගාරයේ තියෙනවා ආදිවාසීන් දිගටම දිගටම තියෙනවා ආ ඉතින් එහෙම තමයි වෙන්නේ ඔව් එතකොට දැන් හරි දැන් මේ 3 ෆේස් ප්‍රසංගය සහ මේ ශිල්පීන් තිදෙනා ගැන ඔබගේ අදහස අපිට ඔව් මගේ අදහස ඇත්තටම මේ ගීතයේ තැන් තුනක් එක තැනකට එකතු වීම හරි අපූර්ව සංසිද්ධියක් විදිහට තමයි මම දකින්නේ විශේෂයෙන් දැන් කුමාරයා වෙනම ගලවලා ගත්තොත් කුමාර තිරිමාදුර කියන්නේ මේ ගීත ගායනයේදී මම දකින්නේ මේ ගීතයට කිඳා බහින ගායකයෙක් ගීතයට ඇතුළට බැහැලා එහි තියෙන මේ ගීතයේ අර්ථය තියෙන රසය ගීතයේ නාදමාලාවේ තියෙන රසය ඒ දෙක මික්ස් කරාගෙන මෙයාගේ හඬේ තියෙන ගුණාංගات එක්ක අපූර්ව රසයක් නිර්මාණශීලීව නිර්මාණාත්මකව ප්‍රේක්ෂාගාරයට සංවේදනය කිරීමක් මම කුමාරයියාගෙන් දකිනවා ඒක මේ දුර්ලභ ගණයේ ගුණාංගයක් ගායකයෙකු සතුව තියෙන මොකද මෙයා මේ මුළු සර්වාංගයේම ගීතයට යොදා ගන්නවා අර ඒක MSK සින්දුවක් කිව්වත් එහෙම MS ප්‍රණාලිකේ සින්දු ගායනා කරත්
එයා පෙම්ලොවනින් දෙද කිව්වත් එහෙම තමයි. ඔව් එහෙම විශේෂ ගුණාංගයක් එයාගේ තියෙනවා. ඒක හැබැයි ලැබුවේ වේදිකාවෙන්. මම දකින්නේ වීදි නාට්‍ය ඊට පස්සේ වේදිකාව මේ හරහා ලැබෙන පන්නරය තමයි මුළු ශරීරියම සරුරබිනේම වැඩේ දෙනවා. දෙනවා දෙනවා. ඒකෙන් රොඩ්නියත් එහෙමනේ. ඔව්. ඔව් ඒ සියල්ලංගේ මේ ගුණය තියෙනවා. එතකොට මේ ප්‍රේක්ෂාගාරයේ ඉන්න අය මේගොල්ලන්ගේ අත්අඩංගුවට ගන්නවා. රොඩ්නියගේ සමන්ලගේ කුමාරයලගේ තියෙන ගුණාංගය ඒක තමයි. ඒකයි මේ ආකර්ෂණය. මම හිතන්නේ රොඩ්නියගේ මේ දෙන්නවම දාගන්න වැඩේට මොකද ඔඩියන්ස් එක අර අත්අඩංගුවට ගන්න පුළුවන් මේක ඔයගොල්ලන්ට. දැන් ඒක අපි දකිනවා දැන් විදේශ සංචාර වල ගියාම පොඩි පොඩි ප්‍රසංග ඇති වෙනවානේ. ඒ ප්‍රසංග වල මේගොල්ලෝ දෙන ට්‍රීට්මන්ට් එක ඔඩියන්ස් එකට. මුකුත් දැන් නන්නත්තර කරනවා ඒ කාලේ තුල. ඉතින් ඒ නන්නත්තර භාවය තමයි මේ රොඩ්නියගේ මේගොල්ලන්ගේ හරහා මේ ප්‍රේක්ෂාගාරය අන්දමන්ද කරන්න ඒ රසයන් ගේන්න තමයි මේ මේගොල්ලෝ යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ කුමාරයියාගේ ගායනය ගැන කතා කරද්දී මේ මම මට සතුටක් සහ මටත් වාසනාවන්තයෙක් වෙනවා. මොකද මගේ මං ලියපු ගීත දෙකකුත් මේ ගීත ගොන්න අතර තියෙනවා. එකක් ගැටිසී නුබලා මියුසියන් එකන් සහ අනික බල්ලොත් එක බෑ නාට්‍යයේ සඳේලිය සංගි හැංගි හැංගි නේ බල්ලොත් එක බෑ එක එක පළවෙනි එක. ඔව් එකේ. ඒක මොකද ඒ සමහර රොඩ්නේ හරි මාස සින්දුව මගේ ගීත 10 දී මං මාසෝබ මට දියන් ගැටිසී නුබලා මියුසියන්කන් බලාගෙන මන බෙන්දු සිනා කැන්දන්ට ඉතින් එතකොට අනිත් කාරණාව තමයි කුමාර තිරුමාතුරයන් සජීවීව ගායනා කරපු ගීතයක් දර්ශනවාර 1000කට එහා අපි රංගගත කරා බල්ලොත් එක්ක. බෑ එතනදී සඳේලිය හැංගි හැංගි ගීතය තමයි කුමාරයියා දහස් වතාවක් වැඩියම ගායනා කරපු ගීතය. ඒකත් මට සතුටක්. ඒත් එකම තව කාරණයක් තියෙනවා. දැන් කුමාරයගේ අලුත්ම ගීතය දැන් ගායනා කරන්න නියමිත මේ 19 වෙනි දා ලයින් ටන්ට කාලේ ගායනා කරන්න නියමිත අලුත්ම ගීතය ලියවෙන්නේත් මං අතින් සහ බල්ලොත් එක්ක දෙකේ ඇන්තනි සුරේන්ද්‍රයන් අපේ ප්‍රවීණ සංගීතවේදියා සංගීතවත් කරන්නේ. අපි තුන් දෙනාත් කියනවා ඒකත් කියන්නේ නෑ නෑ ඒක තාම දුන්නේ නෑ තාම දුන්නේ නෑ තාම දෙන්නේ ඒ දෙන්න සාකච්ඡාවල මට හදරයට දෙනවා කියලා කිව්වා. දැන් මම බලන් ඉන්නේ ඊ ඇන්තරි සුනේන්ද එක ගීතයක් දුන්න ගීත දෙකක් තියෙනවා නාට්‍ය එකක් දුන්න. දැන් අද හැන්දෑවට ඊළඟ ගීතේ දීමිට නියමිතයි කුමාරයා ගීතය ප්‍රසංගය පෑ දෙකකින් තුනකින් ඉවරන නේද රොඩ්නේ අයියා තුනකින්වත් ඉවර වෙන්නේ තව සින්දු එකතු වෙන්න තියෙනවලු ඒ මගේ ජීවිතේ රොඩ්නේ පස්සේ කියලා යනකොට ඉල්ල ගන්න සින්දු අලුත් ඒවාම කියා ගන්න. ඔන්න දැන් 18 වෙනිදා BMI CH එකට ආවොත් හවස 6:30ට මේ රසය හදපුරා විඳ ගන්න සජීවි ලෙසම ඔබට හැකියාව හම්බ වෙනවා. ඒක හරි වැදගත් සංදිස්ථානය. මොකද දැන් ගොඩක් වෙලාට මේ ෆෙස්ටිවල් බලන්න අපේ නාට්‍යකරුවන්ගේ හරි අඩුයි. ප්‍රසාද් සූර්යරාජන් උතරම වාරිලා කිව්වේ කියන්නේ මේ එහෙම දවස් 7 ෆෙස්ටිවල් එහෙම කරන්න දැන් ඉස්සර නම් තිබ්බනේ. අපි දැන් අහවලාගේ 25 වෙනි එකට අහවලාගේ 35 වෙනි එකට සතිය පුරා ජෝන්ද සිල්ලා හරි ලයන් ලෙන්ට් හරි ප්‍රසා උලෙලවල් තිබ්බා. දැන් එහෙමල් කරන්න අමාරුය කියලා ඒක එකතු කළා කම්පැක් කරපු වැඩක් වෙන්න පුළුවන් මේක. ඒකේ ඒක මේක කරන්න බැරි එක දුක තියෙනවා. මම මේක කමන්නේ රොඩ්නියට කියන්න දුන්නද මම ඉදත් රොඩ්නිය නළුවෙක් නොවේ ක්‍රිකට් ක්‍රීඩකෙක් වගේ වුණා නම් රොඩ්නියලට හරි chance තියෙනවා. අපිට ওই ගොඩක් තැන්වල හම්බුනාම කනබුණ තැන්වල අපිට ව්‍යාපාරික ඔය වෙන ආයතන ප්‍රධානී නම්බල් අරුවා රොඩ්නි බොක්ක බ දැන් කියපන් ඕනේ වැඩක් කියලා. වැඩේට මක් හරි කියලා පොඩි දැනීමක් ගන්න ගියමත් අනේ අපරාධ ක්‍රිකට් කීඩේ ගැන තියෙන සැලකිල්ලවත් නැහැ. ඉතින් ඇත්තම කියන්න බලු වටින් නැතිද තමයි මම කුමාරයම කරලා අරි අමාරුවෙන් තමයි ඒව කරගන්නේ. හම්බුනම පිට එක උඹලා කලාව තුල ඉන්නේ උඹලා මචං මේ දැන් කවුරුත් නැහැ උඹලා තමයි පුරවත් වැඩකට ගිහිල්ලා අපි මොකක් හරි අනුග්‍රහයක් ගන්න ගියාම තමයි පේන්නේ අපේ රටේ රොඩ්නි වර්ණකුලල තියෙන තැන මොකද්ද කියලා. මම මේ සමස්ත ව්‍යාපාරිකයන්ද කියන්නේ ලබනාත්මෙත් ඉතින් අපේ අම්මට බැට් එකක් කරන් දෙන්න පුළුවන් ක්‍රිකට් ගහනවා මනේ මොනවා ගහුවත් ඒ කියන්නේ සිලෝන් ටීම් එකෙම ඉන්න ඕනේ නැහැ බ්ලූන් ෆීල්ඩ් හරි මොකක් හරි එක කිටියත් දැන් චීනේ සමස්ත ආදායමින් ජනතාවගේ 1%ක් මේ ලාභෙ නෙමෙයි සමස්ත ආදායමින් 1%ක් වෙන් කරනවා රංග කලාව වෙනුවෙන්. ඒ ඔපෙරා සහ දේවල් පවත්වාගෙන යනවා. අපේ ඉතින් 10% නේ දෙන්නේ හැම වෙලේටම 10% නේ.
මිනිසා ඉතින් ඒවා විදින්න වෙන වෙන වැඩවලට හින්දා නාට්‍ය කලාවට ඒවා අපි මොකද ගම්ම ඉතින් නෑ යාට තේරෙන්නේ නෑ මේ ලෝකේ වෛද්‍යවරයෙක් වුණත් ඉංජිනේරුවෙක් වුණත් රසවින්දනයක් තියෙන පුද්ගලයෙක් බිහි වෙන්න ඕනේ කියන ඒ රටවල් පිළි අරන් ඉවරයි ඔමිට අවුරුදු 30 40 ඉස්සලා සාහිත්‍ය සහ ඉතිහාසය අපේ රටෙන් ඉවත් කරපු එකේ ඵල විපාක අපි දැන් තමයි ඇමරිකාවේ වන්දනේ අවියාවිද විලඳාම කෙසේ වෙතත් එන්ටර්ටේන්මන්ට් කියන එකෙන් තමයි ලෝකේ ඒගොල්ලෝ හරි රසවින්දන. ඔබ ඔය රටක පුරවැසි භාවය ගන්න ඉල්ලුම් කරන්නකෝ. ඉල්ලුම් කරාම ඒගොල්ලන් ඉතිහාසය පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න තියෙනවා. එනකොට අපිට ඉතිහාසය සාහිත්‍ය ඕනේ නැහැ කියන ඒගොල්ලෝ. ඒක තමයි අලුත්ම human rights ඔබ ඔබ රටකට ගියත් අපේ අපේ પાස්පෝර්ට් එකේ ඇක්ටරි සිංහ හරි එහෙම ආටිස්ට් කියන දැක්කම ඒ රටක හරි ගෞරවයක් ලංකාවේ ඒක නැහැ අතපහලට ගණන් ගන්නෑ අපි අපි ඉන්දියානු අධ්‍යක්ෂකවරුත් එක්ක වැඩ කරාම ඒ ඉන්න සියලු ක්‍රූ එක අලුවට සර් කියලා කතා කරන්නේ ඒ තරම් හරි ගෞරවයක් ඒ ඔබ මෙහාට ඒ අඩ වල කියලා තමයි දැන් මෙහි තියෙන්නේ මොන හදන්න බෑද දැන් ඊට මේ මේ චුට්ටෝම ඉඳලා රොඩ අපේ උදේ නැහැ යාළුකමට එහෙම කියන්නේ ඉතුරු ටික කොහොම කරගෙන අපේ උදේ හදා ගන්න නෑ නෑ උදේ නෑ උදේ කියන්නේ යාළුකමට ඒ හරියට බලන්න මෙහෙම මං කියන්නේ එහෙම එහෙම වෘතියක් ලෝකේ හරි ගෞරවණීය එකක් ලෝකේ හැල්ල තියෙනවා මෙහෙ නෑ ඉතින් මේක හදන්න යන්න ඕනෙත් නෑ අපි ඔය ඉන්න ටික ඔහොම ඉඳලා නිකන් පාඩුව ඉඳලා අපිට කෝක් කරන්නේ මේ මීමු අපි නේද අපි එනවා රොඩ්නියා ඊළඟ අංගෙට යමු එනවා රොඩ්නියා මොකද්ද ලෑස්ති කරලා තියෙන්නේ උඹගේ මිත්‍රයව රවට්ටන්න හැදුවනේ ඈ මම කරන්නද බං අර සොල්දාදුව දෙන්න අර අනබේර කාර්යයත් එක්ක එකතු වෙලා මට හෙල්ලෙන් ඇන්ලන්න මාගේ පස්චාත් භාගයේ එහෙම් පිටින්ම හිරි වැටිලා ඇන්ලන්න මාව වෙදෙක් කරා මම වෙද කියලා කියන කම මට තැළුවනේ බං දැනගනින් පුතෝ අපි මේ සෙල්ලම් කරන්න ගින්නරත් එක්ක කියලා අප්පච්චි ඔව් පිච්චිලා මැරෙන්නද වෙන්නේ පිච්චිලා මැරෙන්නේ නෙමෙයි මේක රජතුමාට සැලවුනොත් උඹ මුල ඉඳන් අගට උල තියයි මාව අග ඉඳන් මුලට උල තියයි අප්පා දැන් මේ පොඩි ප්‍රශ්නයක් තියෙන මෙහෙ වරින් දැන් මාව රජතුමා උල තියන්නේ මං වෛද්‍ය ආචාර්ය මේ විදිහට වෙස්සලාගෙන ඇවිල්ලා රජතුමා රවට්ටපු හින්දානේ අමු ශරීරේ දැන් උඹව උල තියන්නේ අහවල් කංගෙඩියකට උඹගේ උල මේ කාසරේ කොලාට ආ නෑ නෑ හෝ මගේ කල්යාණ මිත්‍රයෝ මාව අතාරින්න එපා බං රජගේ මට හිර ගියාක් වගේ මට පුළුවන් තරම් ඉක්මනට මගේ ටිකිනා ගාවට යන්න ඕන මට මෙතනින් පැනගන්න උදව් කරහන් උඹනේ මේ රහස් දොරට උමන් මාර්ග දන්නේ මෙතන දැරමිටියා කිව්වට විශ්වාස කරපන් හරි කියපන් මුරකාව තද කරලා තියෙන හතර වටේ මෙතනින් පැනලා යන්න හිතන්න එපා පුතෝ මෙතනින් පැනලා යන්න හිතන්න එපා බැරි වෙලාවත් උඹ අර මුළු තැංගෙට රින්ගනවා එහෙම නෙමෙයි ඒ අරක් කැමි කොල්ල මා වසවර්ති මාරයා උඹ අහුනොත් අම්මියේ දාලා තම්බයි අර ලෝදිය ඇලි අයියා අනේ මා බය කරන්න එපා ඉතින් කියන්නේ මම උඹේ කකුල් දෙක අල්ලලා වැවදින්නම් හේනියෝ මගේ කල්යන්න මෙතන මාව මෙතනින් බේරගනින් දීපන් මා අල්ලලා වැදින්න කකුල් දෙක මේ හරි හරි ඔය අනික් කකුල් දීපන් කකුල් දෙකම අල්ලලා වැදින්න දීපන් අනිත් කකුල දීපන් කකුල ඇයි බං ඒක දුන්නහම මං හිතගන්නේ අහවල් එකෙන්ද අතරපන් මං කියන්නේ මෙතනින් මෙන්න මේ ඉර මෙන්න ඉර එතකොට හඳ 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 පෙනේ උඹට මෙතනින් පැන්නොත් මෙන්න ඉර පුළුවන් නම් මෙතනින් මෙහාට අඩියක් තියහන් තියහන් බලන්න එහෙනම් තියහන් බලන්න මෙතනින් මෙහාට අඩිය මෙතන ඉන්නේ ඔන්න මෙතන මෙහාට අඩියක් තියන්න එපා මං ගිහලා මොකක් හරි උඹට මෙතනින් බේරෙන්න ක්‍රමයක් හදාගෙන එන්න ටිකිනාට කියලා මේ විස්තර ටික දැනගෙන ගෙදර ගිහලා ටිකිනාට නම් කියන්න එපා මේක ඒකි මේ කඩ කඩම් පා තුනත් රජවාසලට මුට්ටිය බින්දා වගේ තියයි හේනයෝ අපිට පෙන්වුවේ කුමන නාට්‍යයෙන්ද හොරු හොඳයි නාට්‍යයෙන් අපි කතා කරමු අපිට ප්‍රවෘත්ති විකාශයට යන තැන ඒ අතරතුර චූටි කෙටි වෙලාවෙන් වචනයක් නේ මට වචන ගොඩක් කතා ගන්න තියෙනවා සුගෙන් ලැබ එක වචනයක් කතා කරලා යන්න දාවේ මේ මතක් කරන්නම් පත්‍රිකේ මහත්තයා මතක් කරලා තියෙනවා මේ 23 ගුරුතරුව නයිවල 3:36 තියෙනවා ඒ වගේම ජූනි 3 හඬනිහඬ තියෙනවා ලයන් වෙන්ට් එකේ තව ඉදිරියට තියෙනවා මම ලබන සතිය කියන්නම් ඒ වගේම නාට්‍ය මේ මොකද අපේ
අපි නාට්‍ය පැවැත්වෙන තැන් ගැන ප්‍රකාශ කරාම ඒක ලොකු සහනයක් සහ නාට්‍ය කරුවන්ට මෙන්ම නාට්‍ය බලන අයට හොඳ පයින්ඩයක් නිසා කියන්නේ පොන්නසේන ගුණසිංහන්ගේ දික්තලා කාලගෝල මේ 18 3:30 සහ 7ට ලයන් වෙන්ට් එකේ තියෙනවා. මොකද මේවා සමහරලාට මේ විෂය නිර්දේශය සම්බන්ධයි. එහෙනම් ගොඩක් ශිෂ්‍යයන්ට බලන යනවා. තව නාට්‍ය තියෙනවා මම කියන්නම්. අපි ඉක්මනට මේ කෙටි ප්‍රවෘත්ති බලමු. සොඳුරු ආඥාවේ නාට්‍ය බලන තැන් තව ටිකක් මතක් කරන්න. අර ඉස්සල කිව්වා වගේ බල්ලොත්තක බෑ දෙක මංගල දැක්ම 19:00 3:30 සහ 7ට ලයන් ලෙන්ට් රංගශාලාවේදී ඒක හැම 20:00 පුංචි තියටර් එකෙත් තියෙනවා. රාජිතිසනායකගේ ආදර වස්තුව තියෙනවා මේ 20 3:30 සහ 7ට ලයන් ලෙන්ට් එකේදී. ඔව් ඒ වගේ. ඊට පස්සේ මොකද අපිට මේ දැන් අලු තාක්ෂණය නෙවන්නේ ඔක්කොම මැසේජ් වලින් එවන්නේ මේ වෙන ප්‍රයිවට් එකවත් කියවෙයිද දන්නේ නැහැ. මාචාර්ය එදිරිවි සරච්චන්ද්‍රයන්ගේ සිංහ භාව නාට්‍ය තියෙනවා 23:00 මේ 23:00 8:30 11:00 මොරටුව බෞද්ධ මන්දිරයේදී. මේකත් අර මං හිතන්නේ අපේ පාසල් දරුවන් සඳහා ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලට පහසු වෙනින්දා තමයි 8:30 11:00 දර්ශන දාලා තියෙන්නේ. අයි බලමු තවත් දර්ශන තියෙයි. දැන් අප අර හැම වෙලෙම කතා කරපු අපේ ලාංකේය හඬ පෞරුෂයේ වර්තමාන පරිච්ඡේදය හැටියට මං හඳුන්වන්නේ සමන් ලෙනින් මලයා ආයි බාන්න ආයි බාන්න. ඉතින් හොඳයි ඇඳි ගන්න. සමන් ලෙනින් ගැන කතා කරන්න ගොඩක් දේවල් තිබ්බට අද අපිට ටිකක් පටු වෙන්න වෙනවා අපිට මේ 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 මාතෘකාවට එන්න ඕන නිසා. මේ දැන් රොඩ්නි වර්ණකොළ ඔබට මේ වැඩේට ආරාධනා කරාම මොකද ඔබට හිතුනේ? දැන් ඔබ මන් දන්නවා ඔබ අනික් සංගීතවේදීන් සමග සංගීත කටයුතු මහේස් දෙනපිටියද ඕනෑ කෙනෙක් එක්ක වැඩ කටයුතු කරන අතර එකපාරට රොඩ්නි වර්ණකොළ ඔබට කතා කරනවා. මෙහෙමයි දැන් මම හිතනවා ගායකෙක් හැටියට වේදිකාවේ නළුවෙක් ලෙස කටයුතු කරලා තියෙනවා නම් ඒක ගායකෙක්ට ඒක ලොකු භාග්යක්. මොකද වේදිකාවේ හතර මුල්ල ඒකේ දිගපළල හරියට දැනගෙන ඉන්න පුළුවන්කම ඇති වෙන්නේ ඇත්තරම රංගන කාර්යයේදී. ඒක මනා ලෙස අවබෝධය ලැබෙන්නේ ඒකෙදි. මොකද මම ওই දෙකේම ඉඳලා තියෙන නිසා මට ඒක දැනෙනවා. මම ඉතින් ඉතාම නවීන කෙනෙක් හැටියට මම කියන්න ඕන රොඩ්නි වර්ණකුල අයියා මට මේක කතා කරනකොට මට දැනෙච්ච සන්තෝෂය මම ඒක එන්නම් මුලින්ම දැන් ටීවී එකෙන්නේ අපි දැක්කේ. ඔබතුමාලා ඇතුළු කවුරුත් දැන් අපි ඉස්සර දකින්නේ ටීවී එකෙන්. ඉතින් මම කවදාවත් හිතුවේ නැහැ එකම වේදිකාවක එකම කාමරයක හිටියනේ අපිනේ. හරි වචනවත් සංචාරයේ රූම් මේට්ස්ලා බුදුහම්මේ එදා අපි විහිළුවෙන් කතා කරපු දේවල් වල පවා කොයිතරම් දැනුමක් මම ලබා ගත්තද කියලා ඔබ දන්නේ නැතුව ඇති. ඉතින් ඒකයි ඒක මම නිතරම දැනුම හොයාගෙන යන්න කැමති කෙනෙක්. ඉතින් ඒවා අපි පස්සේ කිව්වෝ මේ ප්‍රසංගයේ පෙරහුරුත් මම හිතන්නේ ඔබට එහෙම ඇති කියලා මම විශ්වාස කරනවා. පැහැදිලිවම සතුටින් ඉන්න මිනිස්සු දකින්න ඕන නම් නගින්න නාට්‍ය බසයට කියලා මං කියනවා. ඒ කියන්නේ ඒ පුදුම රසයක් නාට්‍ය බස් එකේ යනවා කියන්නේ ඒක කෙනෙක්ට මේ නාට්‍ය ක්ෂේත්‍රයට මේ සම්බන්ධ නැත්නම් ඔබ කවදා හරි නාට්‍යකරුවන් යන බස් එක යන්න ඉල ඇදෙනවා hina වෙනවා නම් එහෙමයි. ඒ වගේමයි රසවත් කතා දැනුම හැම පැත්තක්ම ඒක මහ පුළුල් පරාසයක කතා කරනවා ඒ තුල ලැබෙන දැනුම රසය ඉමහත්. ඉතින් දැන් මේකෙදි මොනවාගේ දේවල් වලද යොමු කරලා තියෙන රොඩ්නි අයියා? රොඩ්නි අයියා කවියෝ අයෙන් ගන්නවම ඇති. එහෙනම් අදත් ඔයගෙන් කවියක් කියව ගන්නවමයි මම මෙතන. අපි එතන ගිහිල්ලා මුටක් ගාලා. ඔව් අපි ඉක්මනින් යමු. මොන කවියක්කට එන්න කොහොමද? අල්ලන්නකෝ පදයක්. හරි. මම අයියේ මේ කවිය දෙවරක් ගයනවා. බලන්නේ දෙවරක් ගයන්නේ දෙවිදියකට. හැබැයි එකම විදියට දෙවිදියකට ඔබට දැනෙන්න පුළුවන්. දැන් මේක බඹර කවියක්. මට සී නමෝ තෙදවරන් දිවස්පස්වාන් දාසකට දිවස් කරුණාකර ගන්ට යහපතින් ආයිබෝ ගුරුන්ඩේට ගුරුන්ඩේට ගුරුමංගල හාමුදුරන් වහන්සේට පිරිවෙල ලබාදෙන හාමින්ට අත්මදුගත් සේනාවට උරමාල පණික්කයන්ට මදුරුමාල පණික්කයන්ට ඔය විදිහට කියාගෙන යන්නේ. මම කැමති අපි මේක වේදිකාවක මේක ගයනකොට අපිට පුළුවන් ඔය නාද මාලාවම අපිට බීට් එකක් අපිට මට දෙන්න 1 2 3 4 නමෝ තෙරවරන් දිවස් පස්වාන්දාසකට දිවස් කරුණාකර ගන්ට යහපතින් ආයුබෝව ගුරුන්ඩේට ගුරුන්ඩේට ගුරුමංගල හාමුදුරන් වහන්සේට පිරිවෙල ලබාදෙන හාමින්ට අත්මදුගත් සේනාවට උරමාල පණික්කයන්ට මදුරුමාල පණික්කයන්ට
උත්සංගොඩේ 32 චතුරංග ගන්නා සිත ශ්‍රී ගුරු මංගල හාමුදුරුවනේ කෝලිගහේ මුල්ලිහෙලේ පැණි අලුත් සහල් ඔප්පු ගන්න අපේ මේ මූලාශ්‍රයක් ප්‍රාසංගික කරගන්න විදිහක් එක උදාහරණයක් සමන් කිව්වේ. අපච්චීට ගොඩක් දේවල් ඔයගෙ කතා කරන්න තියෙනවා. තව පැය ගාණක් වුණේ එහෙම නොත් රයිට්. අපි වෙන විශේෂයට එමු. මට හිතෙනවා ඔයත් එක වාඩි කරව ගන්න අපේ දන්ත ශෛලිය වෛද්‍යවරයෙක්. ඔයාටම වාගේ දත් ගලවන්න එහෙම නෙවෙයි. ඇත්තම කියන්න ඕන ඔහු. ඔව් අපි ඒ අතර එතුවන් මෙතන කැඳන්න පෙර ඔබ මේ ප්‍රසංගය කරන ප්‍රාසංගික අයිතමේ මොකද්ද කියලා කතා කරලා අපි ඒකට යොමු යමු. මොකද්ද කොයි වගේ දේවල් ගොඩක් දේවල් කරනවා ඇති එක අංගයක් අපිට කියන්න ඕක. ඔක්කොම ගිහම අගයන් නැති. ඔයක හරි. විශේෂයෙන්ම දැන් මගේ ගායනයෙන් වෙනම පැතිකඩක් පෙන්නුම් කරන්න රොඩ්නි වර්ණකුල ප්‍රවීණයාට අවශ්‍ය කතාවේ තියෙනවා. එතකොට මාත් එක්ක ගොඩක් කතා කරා තිරිමාදුර අයියත්. අපි කට්ටියම ලොකු පිරිසක් ඉන්නවා මේ කණ්ඩායම. 3 දෙනෙක් 3 ෆේස් ඉස්සරහට ආවට පිටිපස්සෙන් ඉන්න මිත්‍ර සංසදයේ හරි බලවත් ප්‍රබල කට්ටියක්. ඉතින් ඔවුන් කිව්වේ මල්ලි ඔයාගේ ගායනාවල තියෙන පරාසය අපි පෙන්නුවා කියලා. එතකොට ජන කවියේ ඈතට ඇහෙන්න ඕසල්නවා. අපි දන්නවා අඳහැර පානවා. ඔබටත් ඒක ඉතාම හොඳින් පුළුවන් බව මම හොඳින්ම දන්නවා. ඒ කියන්නේ එක අපි දන්නවා දැන් ආශ්වාසය කරන වාතය තමයි ආපස්සට එළියට යවද්දී කටහඬ බවට පත් කරන්නේ. දැන් මේකේ ප්‍රමාණයක් තියෙනවා. දැන් ගායකයා කියන්නේ මේක මෙල්ල කරලා වැඩි වෙලාවක් රඳවා ගන්න පුළුවන් කෙනෙක්. ඒ අතර අපේ අඳහැර පෑමේදී ඒ අඳහැර පාපු සීයලා ඒ ක්‍රමවේදය පාවිච්චි කරා. දැන් එක බ්‍රෙත් එකට එක හුස්ම ඛණ්ඩයකට කොයිතරම් ප්‍රමාණයක් ගායකයෙකුට ඉන්න පුළුවන්ද? ඉතින් ඔය සිරිපරකුන් චිත්‍රපටයේ අම්බරුව කියන ගීතේ ඉතින් එහෙම වැඩි වේලාවක් එහෙම ඉන්නවා. ඉතින් ඒ වගේ ඔව් පුළුවනි. එක හුස්මටයි මම මේක කියන්නේ. ඒක දවසින් දවසට වෙනස් වෙනවා. මේ දවස්වල ගොඩක් මහන්සිලා මම විශ්වාස කරනවා අදත් ටිකක් හොඳින් පුළුවන් කියලා. මම තු මෙහෙම එක හුස්මට. ඉතින් මේක ගන්න ඒ ආශාස වාතය ඉතාම ක්‍රමානුකූලව පිට කරන ක්‍රමවේදයක්. හානාහිය පාන අඬ හැරෙන් දැනේ කියලා අපි අහලා තියෙනවා. ඒක නොදත් සිංහලෙක් නෑ. ඉතින් ඒ මිනිස්සු ගායනා කරේ මේක ඉගෙනගෙන නෙවෙයි කාලාන්තර තාත්තගෙන් පුතාට ආපු ප්‍රායෝගික පැවැත්ම. හරියට හරි ප්‍රායෝගික පැවැත්ම. අර අපි බත්මුගේ පාදගම් හොඩන. ඊට පස්සේ කතා කරමු. හොඳයි. මොකේ පාදගාට මට බය අවසර පස්වා දහසක් බුදුවාන්ත ශ්‍රී නරේන්ද්‍ර සිංහ අපේ උත්තම මහා මිරිදුන් මට දැකගාන්ත වීර කීර්ති ගුණ ගරුක රජුට ලැබි මහා පුරුෂ සෙවලාන පත්මුකේ පාදගාන්ත මට අවසර දෙන්න මට අවසර දෙන්න රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. මාගේ ළමා තැනීට ඊයේ පෙරේදා ගම් නැතේ පරසුද්දෙක් දැකලා මාගේ ළමා තැනී මට සුද්දා වාගේ හිත කියනවා
රැවුලක පාලා මිනිහෙක් වාගේ මයිනා වාගේ හිට එපාලු කොණ්ඩේ බැඳලා කැතම කැතයිලි හැඩවි ඉන්නලු පරසුද්දා වාගේ මස් කන්තලු ලේතිබි සුදු හූටු බොන්ටලු ගමටම සුවඳ දිදි කෙරි මස් කන්තලු ලේතිබි සුදු හූටු බොන්ටලු ගමටම සුවඳ දිදි මට සුද්දාවාගේ නිට කියනවා රැවුල කපාලා මිනිහෙක් වාගේ මයිනාවාගේ ඉන්ට එපාලු කොණ්ඩේ බැඳලා හරිම කැතයිලු හැඩවි ඉන්නලු සුදු කොල්ලාවාගේ බත් මොකේ පාදගාට මට බය අවසර පස්වාන්තහකක් පුටුවාන්ත නරේද සිංහ අපේ උත්තම මහා රජතුන් මට දැක ගන්නට වීර කීර්ති ගුණ ගරුක රජුට ලැබි මහා පුරුෂ සෙබලාන දොරාරින්ට අපේ මහා රජුන්ව දැක ගන්නට පත් මුකේ පාදගාන්ට මට අවසර දෙන්න සුදුරාඥාවෙන් රොඩ්නි වර්ණකුල ප්‍රමුඛ පිරිසගේ ත්‍රී ෆේස් ගැන කතා කරන අතර දන්ත ශෛලිය විශේෂඥ අසේල විජේසුන්දර මහත්මයා ඉදා ආදරෙන් පිළිගන්නවා. ආයිබෝන්. ආයිබෝන්. දත් දොස්තර කෙනෙක් මොකටද සුදුරාඥාවට? ආලෙනි. ඇත්තටම ඉතින් ගායකයා කියන්නේ දත් ටික නැත්තම් ගායකයා කායකකින් ඇති ඵලයේ කුමක්ද? බම්මුගේ පාදගන්ද වගේ තමයි කියන්නේ නේද? මට අසේල වෛද්‍යවරයා මට කියපු දේ තමයි සමන් ගායකෙක්ට විතරන්නේ සෑම මනුස්සෙක්ම මිනිස්සු ඉස්සරහා හිනා වෙනවා. හිනාවෙන් ලෝකයක් දිනන්න පුළුවන්. විශේෂයෙන් ඒක ඕගොල්ලන්ට වඩාත් වැදගත්. දතක් කොහොමද පවත්වගන්නේ? ඒකට හරි ලේසියෙන් කරන්න ඕන ක්‍රියාදාමයන් මිනිස්සු ලේසියෙන් අමතක කරලා දාලා යනවා. ඉතින් ඒ වගේ ලොකු කතන්දර ටිකක් තියෙනවා. එතුමා හරි. ඒ කියන්නේ වෙන වැඩසටහනක් අපේ උදයා මහත්තයා දෙනවා කියලා තියෙන නිසා එතුමා ගැන කියනවා නම් තමයි වෛද්‍යවරේ කැරියට් නෙවෙයි විතරක් නෙවෙයි මෙතන ගෙන්දන්නේ අපි. එතුමා රසවින්දනයේ පිළිවඳ මේ රසවතෙක් සහ රසය බෙදා දෙන කෙනෙක්. හරි අපි ඒ ගැන නෙවෙයි මට සමන් ගැන අහගන්න ඕන ડોක්ටර්ගෙන්. ඔව් ඇත්තරම මේ මම ඉස්සෙල්ලාම රොඩ්නි අයියට ගොඩක් ස්තුති කරනවා ස්තුතිවන්ත වෙනවා. මොකද මේ දුක අපි දැන් සාමාන්‍යයෙන් ඔය පාන් එක්ක බටර් කනවා සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් කනවා. මේ රොඩ්නි අයියා ලස්සන කෑමක් හදලා තියෙනවා. ඒ කෑම හදලා තියෙන්නේ බත් කොස්තම්බල කිරි හොදි හදලා කාරල්ලු බෙදලා. මේ කතාව ටිකක් තේරුම් ගන්න ඕනේ. අපි ඕන තරම් කෑම වර්ග කනවනේ. බුදු අම්මේ. බත් උඩ අදලා දියන්න ගෙදර. බත් උයලා රොඩ්නි අයියා බත් නම් කුමාර අයියා කිරි හොදිද ඒක? නෑ. කොස්. කොස්. ඒකට කිරි හොදි කාරල්ලු ටිකක් එකතු කරලා තිනවා හරිම රස වෙන්න. ඉතින් ඒක තමයි මේ මිශ්‍රණය මම ඉස්සෙල්ලාම මේ ත්‍රී ෆේස් කියලා දැනගත්තට පස්සේ ඒ කෑම හරිම රසවත් වෙයි. අපි මොනම කෑම ගුණවත් වෙයි ඒ වගේ. ඔව් ඒක ගුණවත් වෙයි. අපිට කොච්චර වටිනවද කොච්චර සන්තෝෂ වෙනවද. ඉතින් ඒ තුළ මේ සමන්ගේ චරිතය මට කිව්වට පස්සේ මම දැක්කේ දැන් මගේ ওই වැඩසටහන් වලදී මම කියන දේ තමයි අපිට මේ සමන් කියන ශරීර කූඩුව තුළ මේ පොකුටු කොණ්ඩේ හැඩි දැඩි සිරුර සිංහල හැම ඉතින් ওই තුන එකට එකතු වෙලා ඉන්න පුද්ගලයා ඇතුලේ ඉන්නවා පළවෙනිම දේ තමයි දුකා සුන්දර මිනිසෙක් ඉන්නවා මනස උසස් මිනිසෙක් ඉතින් ඒක දැන් අපේ කලා නිර්මාණවල අපි කලාකෘතීන් වලින් අපි ලබා ගන්නේ අපි ආනන්දයෙන් අපි ප්‍රඥාවට හොඳ කලාකෘතියක් ආවම අපට ආනන්දයක් ලැබිලා අපි ඊට පස්සේ ප්‍රඥාවට යනවා ඉතින් ගොඩාක් කලාකෘතිවල තියෙන දේවල් සමහර වෙලාවට අපේ කලාකෘතියේ තියෙන දේ
ඒ කලාව දෙන කෙනාගේ තුල තියෙන ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා බොහෝ වෙලාවට. හරි රස නිර්මාණ තියෙනවා. ඉතින් අපි ඒකත් එක්කම මිනිස්සුය වැළඳ ගන්නවා. හැබැයි සමහර වෙලාවට මම ගොඩාක් අය ආශ්‍රය කරනවා ගොඩාක් උසස් වර්ගයයි. හැබැයි මේ කලාකෘතිය තියෙන දේ හදවතේ නැහැ. මනසේ නැහැ. සම ගොඩක් ගොඩක් අඩුයි එහෙම අය. ඉතින් ඒක මට එකෙම්ම කියන්න ඕනේ පළවෙනිම දේ තමයි සමන් මම දකින්නේ සුන්දර මිනිස්සෙක්. මනස උසත් හදවතේ තෙතක් තියෙන ඇසේ කඳුලක් තියෙන සුන්දර මිනිස්සෙක් විදිහට මම දකිනවා. සුන්දරයන් අතර සුන්දර කතා තියෙනවා මම හිතන්නේ. ડોක්ටර් ගොඩක් ඒවා දන්නවා. දන්නේදී කතා ලෙනින්ගේ ඔව් ඒ සුන්දර කතා ඇස්සේ මම මේ මම මෙහෙම දෙයක් කියන්නම්. මේ මේ ගායන ශාස්ත්‍රයේ දුක අපි ගොඩාක් ගායකයෝ ඉන්නවා. හැබැයි අපි මේ පරාසයන් තුල මෙයාට දැන් සමන්ට යන්න පුළුවන් පරාසයන් උච්ච පරාසයන් වලට යන්න පුළුවන්. ඒක නිකම් බෑ. දැන් අර මෙතනදී අර අන්ධහැරයක් වගේ ගත්තා. ඒකදී මම වෛද්‍යවරයෙක්ින් දා කියන්නේ පෙනහළු හොඳට කාර්යක්ෂම වෙන්න ඕන හොඳ ගායකයෙක්. ඒ වගේම පෙනහළු වල වාතය ටික ඉතාම සංවරව සමායෝජනයේකී සුරතන්ත්‍ර වලින් යවන්න පුළුවන්. ඉතින් අසම සම අපූර්ව කියන වචනේ මම පාවිච්චි කරන්න පුළුවන් පෙර විරු නොව් විරු පෙර විරු නොව් ගායකයෙක් කියන දේ. ඉතින් ඒකෙදි මම ගොඩක් කලාවට ආදරය කරන්නේ ඒ අපේ කටහඬ අපේ ජාතියේ කටහඬ අපේ පොළවේ කට අමුයි නෙමෙයි ඒක අමුයි අමුයික හැබැයි ආ සංගීතවත් කරගන්න සංගීතවත් කරනවා ඒක තමයි හරි වැදගත්. දැන් අපේ දැන් අපේ කිරියප්පොච්චිලට හොඳ අමු හඬවල් තිබ්බා. හැබැයි ඒවා මේ ජාත්‍යන්තරයටවත් ජාතියටවත් ආවේ නැත්තේ ඒක කුඹරේ මේ හේනේ මේ ඇදුනා. ඔව් හැබැයි මේ මුන්ද ඒ මුන්දල වගේ නෙවෙයි. ඒකමනේ දුකා. දැන් අර අපි ඉස්සර ගවයෝ අපි අම්බරුව එළවනකොට අම්බරුවන්ගේ මහන්සියට අපි කවි කියනවා අපි සීපද කියනවා. මෙයා ඒකම වර්තමානයට ගැලපෙන විදිහට අම්බරුව ගීතයට කියනවා. මේක අපි ඊට අමතරව ගොඩක් දේවල් අපි ජාත්‍යන්තර කියන්නේ ජාත්‍යන්තර කියන්නේ අපි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වල නෙමෙයි පිටර විදේශවල ඉන්න අපේ ජාතීන් සනසන්න තා ලොකු වෙහසක් දරනවා සමන් මම හිතන්නේ. ඒ ඒ හඬ තමයි මම හිතන්නේ සමන් 3 phase වලට දායක කරන්නේ. රස කතාවක් කිව්වේ නෑ. ඔව් මම තව දෙයක් කියන්නම් එතනදි. මේ ඒ ඒ මේ අපි සමහර ලාට කෙනෙක් හිතන්න පුළුවන් සමන් නැහැ අපේ ජාතිය ජාතික අපේ මේ ජනසෘතේ සම්බන්ධ ගීත කවි විතරයි කියන්නේ ඒ සම්බන්ධ විතරයි කියලා. නමුත් මම සමන්ට ඇත්තරම දුකා මේ මෙයාගේ තියෙනවා එක එක ලස්සන පොඩි පොඩි වැඩ. ඒක එකක් මම ආසයි එක එක ශාස්ත්‍රවරුන්ගේ එක එක එයාගේ දැක්ම අනුව හඬවල් වලින් ඒ ඒ කතාවෙන් ඒ ගීතයෙන් ශාස්ත්‍රවරයා ලබා දෙනවා හඬ. පොඩ්ඩක් දුකා ගන්න පුළුවන් නම් ඒක දුකා අහලා නැතුව සමන්. ඔව් හැම සංස්කෘතියකම ගායනා තියෙනවා මෙන්න මේ වගේ කීපයක් මම එක ළඟ කියන්නම් කෙටි. පන්සලෙන් ඇහෙනවා නේවං මේ සූතං කං සමයං සර්වතයාපර දෙවි සමිඳුන්ගේ ආත්මානුභවය අලිෆ් අල්ලා චම්බේ දෙබුටි මෙරේ මන විෂ ලාගි මම මේ මළුවට යනවා එනවා බෝමුල් බෝපත් මට පෑගෙනවා සමාව දීමගේ පව්වරවනවා බොරදුනේ මට අවසර දෙනවා පුඩි ගානද වඳින්නද කියලා මට හිතා ගන්න බෑ. නමුත් හිතා වැදගත්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔන්න ඔය වෙනි දක්ෂතා ඇති අයවලුන් තමයි රොඩ්නි වර්ණකුල මේ 3 phase වලට තෝරා ගන්නේ. තව මේ 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 phase තුනට අමතරව තව පිටිපස්සේ අර කිව්වා වගේ දැන් මහා phase ගොඩක් ඉන්නවනේ. මේ phase වල දක්ෂතා මේ වේදිකාවමත් දකින්න පුළුවන්. විශේෂයෙන්ම කැලුම් ඔහු සංනාද කාර්යයේදී ඌ ගැන මට කියන්න අවශ්‍යයි.
ගායකයාට අවශ්‍ය මොකද්ද? ගායකට ගායකයාට බොහෝ වෙලාවට අවශ්‍යතා ගොඩාක් තියෙන සපුරගන්න බැරි වේදිකා. ඔහු ගායකයාගේ දැන් ඉස්සරහට ගිහිල්ලා ගායනා කරන ගායකයාගේ උවමනාවම 100%ක්. ඔහුට විශාල ගැහැට විඳින්මින් ඔහු ඒටු කරන කෙනෙක්. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් ওই මංජු අයියා එයා පැත්තේ ඉන්න. මේ අය මේකේ යට අපි උසවා තබන අය යෝධයෝ. ඩොක්ටර් අපිට පුළුවන් ඔබගේ වෘත්තිය මත අපිට තියෙන කාලය අනුව අපිට දැන් තව බිරිසක් කතා කරන්න ඉන්න නිසා ඔබ අවසන් කරන්න ඔබ වෘත්තිකයෙක්. ඔව්. රටේ සසවතෙක් කලාකරුවෙක් වගේම ඒ වෘත්ති කියන්ට මේ ප්‍රසංගය බලන්න එන්න කෙසේද බාරාදා? ඔව් දැන් මම කියන්නේ මේ දුකා අපේ වෘත්තිකය ගොඩක් අපේ ජයග්‍රහණයන් පසුපස මුදල් පසුපස හඹා යන සමාජයක්නේ. මේ කලාව කියන දේ ජීවිතේ රස කරගන්න ජීවිතේ විඳින්න ගොඩක් අයට අමතක වෙනවා. අන්තිමට තමයි තේරෙන්නේ. ඉතින් නමුත් මම මගේ වෘත්ති කියන්න කියන්නේ දැන් මගේ වෘත්තිකියත් මම හොඳට ජයග්‍රහණින් මම වෘත්තිය කරගෙන යනවා. ඒ අතරතුර මගේ විනෝදාංශය තමයි මේ වගේ කලාකෘතියක එකතු වෙන්නේ. හැබැයි මෙතනදී මේ කලාකෘතිය මට දැනෙන්නේ නිකම්ම ගීතයක් නෙමෙයි. ඒ කියන්නේ මෙතෙන්ද අපි දැන් නාට්‍යයක් බලන්න ගියාම වෙනම රසයක්. සංගීතයක් බලන්න ගියාම වෙනම රසයක්. වෙන වෙන වැඩසටහන් වලට ගියාම මට හිතෙන්නේ මේ සියලු දේ සම්මිශ්‍රණයක් කරලා එක මිටියට දෙන්න පුළුවන් තැනක් අපට රස ගුහාවක් ගන්න පුළුවන් තැනක්. මම කියන්නේ සියලුම වෘත්තිකයන්ට පොඩ්ඩක් ඒ දවස දාගන්න චුට්ටක් නතර කරගන්න විඳින්න 18 අන්තිමට 18 වෙනි 18 වෙනි එන 18 BMSH මට චුට්ටක් එක වාක්‍යයක් කියන්න දෙන්න මේ දුකා ප්‍රසන්න රණවීරගේ එක කවි කෑල්ලක් තියෙනවා පොතක කවිය නම තමයි ලෝකාන්තයෙන් පැන බිමට වැටෙන තරුණයා සිතූ සිතුවිල්ල. ඒකේ තියෙන්නේ එයා ජීවිතේ එපා වෙලා ලෝකාන්තයෙන් බිමට පයින්නවා. ඒ තප්පර ගානට සිතන සිතුවිල්ල. මේ සුදු වා කැරලි මේ දිය කඳුළු කොහේ තිබුණිට ඇත්තට මෙතෙක් කල් කියලා අර මිනිස්සයාට අර පාවෙන තප්පර ගානට දකින්න තමයි සැපේ සුවේ තේරෙන්නේ. අන්තිම මොහොතේ තේරෙනවා. හැබැයි එතකොට ඉවරයි. ඒ මధుර සුවේ විඳ ගන්න 18 එන්න මේ මధుර ජවනිකා. මේ තමයි කැලණිය. රාවණ රජුරංගෙන් පස්සේ විභීෂණ රජුර අපේ මේ කැලණිය මුල් කරගෙන අපේ මේ ශ්‍රී ලංකාව නැවතත් එක්සේසත් කළා. මේ කැලණියට තමයි බුදුහාමුදුරුවෝ තුන්වෙනි වතාවට අපේ මේ ධර්මද්වීපයට වැඩම කළේ. ඉතින් බුද්ධ ධර්මය අපි අපේ දායාදයක් කොට සලකනවා නම් අපි විභීෂණ දෙවියන්ටත් ඒ ගැන ණයගැති වෙන්න ඕන නේද? බුදුහාමුදුරුවෝ කැලණියට වැඩියට මොකද කැලණි ගඟෙන් ජල ස්නානය කරලා ඊ ධර්ම දේශනාව පටන් ගත්තේ. මං හිතන්නේ ඒකයි අපිට ඒ ධර්ම ටිකක් අල්ලලා ගියේ. ඔය කැලණි ගඟෙන් නාලා එන්න. නෑ එහෙම කතාවක් තියෙනවනේ ඒ කාලේ ඉඳලම පැවතගෙන එනවා. අපේ බුදුහාමුදුරන්ටත් ඔය කතාව බලපාන්න ඇති. බුදුහාමුදුරුවෝ කැලණි ගඟෙන් ජල ස්නානය කිරීමෙන් කලේ මෙන්න මේකයි. විශේෂ සැලකිලි නොවිඳ පොදු ජනතාවත් සමග එකතු වෙලා සිය ධර්මයේ දේශනා කළා කියන එකයි. බොහොම හරි ලෝකරුන්නෑ. එහෙනම් පටන් ගමු අපේ කැලණි විස්තරේ. තුන් තරාවක් මුනිදු වැඩලා දෙසූ දහමින් කැලණියේ ගංතරාවේ සිල් ජලයෙන් රෝග උවදුරු දුරු වියේ ඉන් පුරාලු දාතු දාගැබ් තබා වැන්දයි කැලණියේ සොඳ කැලණියේ සාවා කුලයේ උපන් කල මුනි තේව රැකි සොඳ සීලයේ කොම කුසගිනි පියාසක් රජ දනක් ඉල්ලාගෙන ගියේ භාවනා කර ගන්ත ඇඟ මස් මෙවූ ගිනි කඳ පැන ගියේ
සතෙක් තිබෙයි අනුහස් කැලණියේ නිරන්තර මේ සසර මුල් කර සිතා උන්නොත් වැරදියේ එවන් ගෞතම මුනිදු බුදු වී සාසනේ ලොව වසත් නැතිදා කරපු පින්මයි කැටුව යන්නේ ඉදිරියේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් සොඳුරු රාජ්‍යාවේ අවසන් කාල සීමාවට ඇවිල්ලා ඉන්නේ කොමිටික තියාගත්තා මුළු ලොට් එකම මෙතන ඉන්නවා දැන් ආනන්ද අතුකෝරල තරංග කුමාරී රමන් ලෙනින් රොඩ්නි වරකල තිරිමාදුර ඔක්කොම තියන කතා කරනවා රොඩ්නි පටන් ගන්න ඕ මේ මේක හරි හරි අපූර්ව දේශනක් වුණා සොඳුරු රාජ්‍යාවේදී ආරම්භයක් හැටියට අපි මේ අපේ 3 ෆේස් ප්‍රසංගය ගැන කතා කරනවා අපි අර වෛද්‍යතුමාගේ වගේ හොඳ ඒ හරි අපූර්ව වචනයක් නේ මේ ආහාරයක් ආ හොඳ ආහාරයක් බස් දෙල් කොත් මකොස් කාරාල් බෙදුවේ ඉරි හොදි කාරාල් දා වරු ඒක ඉතින් මේ මේකට තව ආනපාන එකතු කරනවා අපේ තරංගනන් ගිහම නර්තන උපදේශිකාව සහ නර්තන නිර්මාණය ඇයි කාන්තාවක් කතා කරේ නැතිද ඉඩ දෙමු හා ඉඩ දෙමු කියන්න තරංගා මොකද වෙන්නේ මේ වැඩේ ඉස්සෙල මූරත් උලිලට යනකොට නම් ඒකේ නර්තන තියෙන බවක් කිව්වේ නෑ ඉවර වෙලා එනකොටත් ඇහුවා අයියේ මේකේ නැටුමක් එහෙම නැද්ද කියලා නෑ කිව්වා නෑ ඉතින් නටන්න ඕනේ නෑ නේද කියලා කිව්වා සති දෙකක් තුනක් යනකොට කොහොම මේකට නැටුම් දෙකක් වගේ තිබ්බොත් හොඳයි කියලා දැන් දෙක තුන වුණා දැන් පහක් කරනවා අන්න ඒ විදිහට මේ මම 3 ෆේස් වල නර්තන නිර්මාණ දායක ඉතින් ඒක බොහොම අවස්ථා ඕචිතව තමයි මේ ගීත වලට ගැළපෙන විදිහට රොඩ්නේ මට කිව්වේ මේ හැමදාම දකින නැටුම් එපා මට ඕනේ ටිකක් විශේෂ දෙයක් මේක බලන් ඉන්න අයට වෙනසක් කරන්න ඕනේ නැටුමිනුත් ගායනිනුත් හැම දෙයකින්ම ප්‍රාසංගික වෙන්න ඕනේ කියන එක තමයි කිව්වේ ඉතින් මට පුළුවන් උපරිම දායකත්වය පරිස්සමෙන් වෙනස් කරන්නේ හරි ආනන්ද මාත්‍යා කියන්නේ ඔයාලට කියන්න තියෙන වචන දෙක තුනක් වචන දෙකක් කියලා පටන් ගන්නවා ටිකක් දිගට පටන් ගන්න දෙක ඇතර මේ වෙලාවේ සුබ පතනවා මේ අලුත් කාර්යයට ඇත්තටම අපේ සමාජ වගකීමක් තියෙනවා මේ නිවැරදි අවංකව සමාජය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කරන කලාකරුවන් රැකගන්නට ඔවුන් දිරිමත් කරන්නට ඔවුන්ගේ යහපත අභිවෘද්ධිය සලසන්නට අපි රසිකයන් විදිහට අපි ලබාගත් ගොඩක් දේවල් තියෙනවා අපි ආපහු ඒ කලාකරුවන්ට දෙන්න ඕන විශේෂයෙන්ම රොඩ්නි වර්ණකුල ගත්තාම මේ 3 දෙනාම එක හා සමාන වටිනා පුජ්‍යලයෝ රොඩ්නි අපි හුඟක් ළඟින් ආශ්‍රය කරපු නිසා අපි දන්නා ඇත්තටම කලාව ජනතාව සඳහා කියන පරම චේතනාවෙන් ඔහු මේ අපි එක්ක වැඩ කටයුතු ගොඩාක් කරලා තියෙනවා පුංචි ළමයිට රසවින්දන වැඩසටහන් ඉස්කෝලවල නාට්‍ය පුහුණු වැඩසටහන් අභ්‍යාස මේ වගේ විශේෂ දේවල් මං දකින විදිහට ඇත්තටම මේ 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 18 ඉඳ පැවැත්වෙන මේ මේ කාර්යයත් ඇත්තටම 3 ෆේස් කියන එකත් මේ සමාජ සත්කාරයක් මේ කරන්නේ විවිධ දේවල් එකතු කරගෙන ඇත්තටම මේ සමාජයේ රසවින්දනය වලපල්ලට යන වකවානුවක මේ සඳහා මං දන්නවා දකිනවා කලාකරුවන් රැසක් ඉන්නා මේ වගේ රොඩ්නි කෙනෙක් මේ උරදෙන මේ ඛේදවාචකය මගහැරලා සමාජය යහපත් කරන්න මිනිස් සමාජය යහපත් සමාජයක් ගොඩනගන්න රසවින්දනය ඔස්සේ කරන සේවය යගේ කරන්න ඕන ඒ හින්දා මම හැම ප්‍රේක්ෂකයෙක්ගම ඉල්ලනවා මේ සියලු දෙනා ආදර කරන ප්‍රේක්ෂකයෝ ඉන්නවා සියලුම දෙනා ඇවිල්ලා මේ සත්කාරයට සම්බන්ධ වෙන ඕගොල්ලෝ වෙනුවෙන් තමයි මේ කටයුත්ත නිර්මාණය කළා මහන්සි වෙලා දරදි ඇදලා මහන්සි වෙලා කරන්නේ 18 විතරක් නෙවෙයි ඉදිරියටත් මේ ප්‍රසංගය පැවැත්වෙන නිසා 18 සීමිත ප්‍රමාණයකටයි බලන්න වෙන්නේ ඊට පස්සේ අපිට අනිත්‍යව බලන්න පුළුවන් වෙයි අපි කොතෙන්ද පටන් ගන්න අපි මම හිතන්නේ අපිට වෙන අංගයක් තියෙන අවසන් ගීතයක් තියෙනවා හයි කොටස මේ අපි භූපති ගීතය ගැන කියන්නේ ඔව් ගීතේ මේක නෘත්‍ය ගීතයක් දුරක් නීතිඥ ජෝන්ද සිල්ලා සූරින්ගේ සිරිසඟබෝ නෘත්‍යයේ
රක්තාක්ෂණම් රාක්ෂයා රට වනසමින් මිනිසුන් විනාශ කරමින් යන වෙලාවේ එක එක්කෙනාව මේ මරා කමින් ඉන්න වෙලාවේ අන්තිමට රජ්ජුරු යනවා සිරිසංගපෝ රජ්ජුරු යනවා රාක්ෂයා ඉදිරියට ගිහිල්ලා කියනවා මගේ මිනිස්සුන්ට අතවර කරන්න එපා මරාගෙන කනවනම් මෙන්න මාව මරාගෙන කපන් මාව මරාගෙන කපන් මෙන්න මගේ මාංශය උඹගේ කාලම්බ කැමති විමානකට ඵලයක් මගේ රටවැසියා බේරන්න කියලා කිව්වා අන්තිමට ඉතින් කියුම් බාන්නේ රජ්ජුරුවන්ගේ මාංශය ගන්නෙ නෑ රක්තාක්ෂි රාක්ෂයා රටින් පිට වෙලා යනවා අපි ගෑම් නේද අනේ එහෙම උපති මට එපාය මාස ඔබේ 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 රජා විසමෝනි ලායම මරම් කෑවොතින් ඔබේ මාස හේම රජා විසමෝනි ලායම මරම් කෑවොතින් ඔබේ මාස හේම උපති මට එපාය මාස ඔබේ 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 වසන්ත ගුණවර්ධන සමග මිහිර සිරිතිලක ඉන්නවා මේ ගැන කතා කරන්න. අයිබෝන්. ඉතින් අපි දෙන්නම ඉන්නවා නේද? මම හිතන්නේ රොඩ්නේ සහ මේ තුන් කට්ටුව කියලා කිව්වොත් හොඳයි නේද? ඉතින් මේ මම හිතන්නේ අපි හැමෝම බොහොම ආශිර්වාද කරන්න ඕනේ මේ විවිධාකාර වූ තුන් දෙනෙක්. ඒ වගේම ඉතින් වේදිකාව ප්‍රසංග කලාව හැමදේම ප්‍රගුණ කරලා ඒ හැමෝටම රස බෙදෙන තුන් දෙනෙක්ගේ එකමුතුවක් මම හිතන්නේ බොහොම අද කාලේ දැක ගන්න අමාරු දෙයක් සහ විවිධාකාරයි මම අර කිව්වේ එන්නේ ආ හිතුවක්කාරයි මම කියව ජනකාරයි විවිධාකාරයි නෑ කඩතරකාරයි නේ කොහොමද මෙයා මොන කාරයද කියලා පස්සේ අහගමු ඔව් රොඩ්නි අයියා මට ඉස්සෙල්ලාම හමුුනේ දවසේ ගියේ සින්දු කියන්න රොඩ්නි අයියායි ආනන්ද අයියායි දෙන්න බස් එකක තංගල්ලි සංගීත සම්දර්ශනයකට ගියා එදා තමයි මට ඉස්සෙල්ලාම හමු වුණේ. ඊට පස්සේ මම ලියුමක් ලියලා කිව්වා අයියෝ මං රඟපාන්න ආසාවෙ ඉන්න කෙනෙක්. මෙහෙමයි මම මල්ලි මෙහෙමයි අමාරුයි. ඔබ පුළුවන් තරම් මාංශල වරෙන් කියලා ලියුමක් එව්වා. ඉතින්
මේ සැරේ ෂෝ එක තිනකොට හදිසිය මට මල්ලි අර බල මේක අපේ මේක කරමු කියලා ඔන්න හදිසිය මාවත් සම්බන්ධ කරගත්තා අපි නර්තන අංගයකට කුකුකු මම නර්තන ඩාන්සින් අයිටම් එකක් ඕ මං ඔබේ ෂෝ එකේ ඩාන්සින් අයිටම් එකක් ගන්න වීර සිරිතිලක ඕ සරත් කොතලා වල චින්තරචන්ද්‍ර සිරි චින්තක බීරි ජනක රණසිංහ වජිර කොඩිතුවක් ආනන්ද අතුකෝරල අපි නර්තන කණ්ඩායමක් හැටියට කටයුතු කරා 18 වෙනි මුල් දවස් ටික 18 කියන්නේ මොන දවසක්ද සිකුරාද 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 වැඩ දාගන්න හොඳ නැහැ ඉතින් නොකතනේ බොහොම සන්තෝෂයි මොකද රොඩ්නි අයියා ගීතයේ පැත්තෙන් බොහොම ආදරණීයව ඒක විදින කෙනෙක්. ඉතින් ඒකත් එක්ක මම පවගේ දවස්වල සූදානම් කරා වැඩසටහනක් නැවතිල්ලේ මොහොතක් අමතක නොවන දවසක් කියලා රසවින්දන වැඩසටහනක් රොඩ්නි අයියා ගිරි අයියා ප්‍රියන්ත මම චින්තක ඔය අපි කණ්ඩායමක් එකතු වෙලා 23 වෙනිදා ඒක වේදිකාගත වෙනවා අපේ ගම පරිශ්‍රයේදී හවස 6:30ට. ඉතින් ඒකෙදී අපිට රොඩ්නි අයියාගෙන් මේ රසවින්දනය පොඩ්ඩක් විඳින්න අවස්ථාවක් හදාගන්න පුළුවන්කමක් හදාගත්තා. ඉතින් ඒකත් මතක් කරා මොකද රොඩ්නි අයියාගේ රසවින්දන කාර්යය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් අපිට තියෙනවා. අපි ආසයි ඒකට. මට හිතෙන්නේ ඒක තමයි රට ඉල්ලන්නේ. එනිසා ඒකට උපක්‍රමයක් වෙයි 3 phase කියලා මම හිතනවා. බොහොම ලස්සනයි. මේ මේ 3 දෙනාගේම තියෙන හැකියාවන් දක්ෂතාවයන් සමහරට තනි තනියෙන් ගෙනියන්න බැරි වෙන එකේ කැලිනි ගන්න මම දන්නවා ලෙනින් සමන් ලෙනින් එක්තරා පාර්ශ්වයක් සමග සංගීත සහාය කටයුතු කරගෙන දේශන කටයුතු කරනවා රොඩ්නේ නාට්‍ය ටෙලි නාට්‍ය සිනමාව සංගීත ප්‍රසංග හරහා කරනවා ත්‍රිමත් ඒ පරිමතීම කරනවා හැබැයි මේක හුදකලයි මේක එකතු වුණාම මේක බලේ වැඩි වෙයි කියන බලාපොරොත්තු තමයි හුදකලා දැන් තෙකලා වෙනවා තෙකලා විදිහට ඒ නිසා මේක දැන් සිංගල් ෆේස් නෙවෙයි දැන් 3 phase එනිසා අපි ශුභවදනවා මං සොඳුරු ආඥාව වෙනුවෙන් එනිසා සොඳුරු ආඥාව බලන්න කියන්න ඕනේ දැන් මින් ඉදිරියට නාට්‍ය කලාව ගැන විතරක් නෙමෙයි යම් යම් ප්‍රාසංගික කලා කටයුතු ගැන කතා බහ කරන්න අපි ඊට ප්‍රස්තාව හම්බ වෙන අතරම ලැබෙන සුමානේ මම අර මතක් කරා වගේ අපි පහුගිය සමයේ අර ගියානේ ලන්ඩනේ තියටර්ස් මේ රංග ශාලා වල රූගත කිරීම වලට කියන්නේ ඇල්බර්ට් රොයල් ඇල්බර්ට් එක එතකොට ලන්ඩන් ජාතික කවුතු ජාතික ශාලාව නර්තන ශාලාව ඒ වගේම ෂේක්ස්පියර් ගම්මානය මේ මේ සියල්ලේම කෘගත කරපු දේවල් සමග ෂේක්ස්පියර් ගැන කතා කරන්න නාට්‍යකරුවන් කීප දෙනෙක් ලබන සුමානේ වාඩුවේ ලබන සුමානේ අපි සොඳුරු ආඥාව ලන්ඩනයේ සිට එන ස්තුතිය කොරම මම හිතන්නේ 18 වෙනිදා ඔබට හොඳ නිරෝගී සුවය සහ ශක්තිය ප්‍රාර්ථනා කරනවා මේක හරි ශක්තිමත් ලෙස මේ වැඩේ කරන්න කියලා. 18 වෙනිදා 18ට තමයි කියන්නේ 18යි 30ට. ඉතින් මේකෙදී අපි අර අපේ රසිකාගාරයට යහපත් රසවින්දනයක අවස්ථාව සලසන සූදානම් සහ මට මගේ අරමුණු උනේ ඒ ස්වභාවිත රසාස්වාදනයේ සමග අපේ අනාගත පරපුරට ස්වභාවිත රසාස්වාදනය ඉතිරි කරන්න. ඒක මම හිතනවා මේ දෙදෙනා සමග අපිට අපේ අනිකුත් පිරිස සමග කරන්න පුළුවන්. අපේ මම හරි ආදරය කරන හඬක් ඇලුම් ශ්‍රීමාන්. ඔහු තමයි මේකේ පූරක වෙන්නේ. හැබැයි එක දිගටම නෙමෙයි. ඔහු ආරම්භය අපිට දෙනවා. ආරම්භයේ ඉඳලා තුන්වෙනි සීනුවේ ඉඳලා අපි දිගටම එකට වේදිකාවේ රැඳිලා ඉඳලා විතරයි මේ රැඳිලා ඉඳලා මේ ප්‍රාසංගික බව අපි දෙනවා. හොඳයි. ඉතින් එන්න ඔක්කොම. ඔව්. අපි එන්න ආරාධනා කරනවා සුපතන. ආරාධනා කියන්නේ අතරබ දුක. ඉතින් ප්‍රවේශ පත්‍ර අපිට ගන්න වෙනවා ආරාධනා කියන්නේ නැත. ඇයි එදා කිව්වේ ආරාධනායි? නෑ මේක ප්‍රවේශ. නෑ ඒක නාට්‍යකරුවන් සහ සියල්ලම කළ යුතු අද තමයි නාට්‍යකරුවන්ගේ කටයුත්තක් ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න ඕනේ. ලබන සති හම්බෙමු. අපි අවසාන ගීතය ගායනා කරමින් සමුගෙන යනවා. සුබ සතිය. විවිධාකාරයි ලෝකය ගෝලාකාරයි ඒ ගැන
හිතන කොටත් පුදුමාකාරයි ඔයා ඉතුවක්කාරයි මෙයා කරදරකාරයි අපි තුන් දෙනාම විවිධාකාරයි Okay.